හැමෝටම අයිබුවන් සුබම සුබ රාත්‍රියයක් කියලා හැමෝටම පාර්තනා කරනවා පුතිය අයිබුවන් මුලින් අපි වැඩි පටන්ගන්න කලින් මං කියෙ ද ඔබ හොඳින් ඇහනෝ අද කියලා මට පොඩි මැසේජ ක්දාන්න මැසජ අදාානතුති පල මං කිය ඔබ එඇහනෝවාම් මට පොඩ ැසජ අදදාාන්න ඇහෝ කියලා අපි වැඩ පටන් ගන්න කලින්ඇවා හරි කවිදු හරිල එහෙනවානේ එහෙනම් ඔන්න දැන්සේලොමදේ අමතැක් කරන්න ඔබට සමරක්කට අවධනය එහමහි ගිහිල්ල තිෙන්න්න පුළුවන් මේ දදිී නටිකේ. සම්පූර්ය මේ අවධානයෙන් බැහැරවෙන්න පුතේ අපිට අරමුණක් තියෙනවා. ඔබ කෙසේ හෝ අධ්‍යාපනයන් ඉහලම මට්මට යුතුයි ඔබ මේ විෂයන් වලට හොඳම සාමාර තැරගද මේ රටේ කැපි පෙනන පුට වැසියන් විය යුතුමයි. ඇහැදිලිද එක නිසා අපි මේකට කැපවීමෙන් වැඩකරම්. අපිට තියන්නෙ තව සීමිත කාලයක්. හරි. එ හොඳ හුස්මක්ඇරගෙන අපි අද වැඩේට සම්බන්ධ වෙම් අහගන්න බැ අපි මෙතෙන්දී සාකච්ඡා කරා පළවෙනි පාඩමේ කවන්සොල් ල දන්නව මාතෘකා දාසයක් තේන.ඒ මාතෘකා දාසේ පළවෙනි පාඩම තමයි ගිනුම් කරනය හා හය අවශ්‍යතාවේ කියන පාඩම ගිනුම් කරනය හා එහි අ්‍යාව එහි අවශ්‍යතාවේ කියන පාඩම අපි මේ පාඩම කතා කරා මේ පාඩමට අදාල ප්‍රශ්න පත්තරයක් පවා අපි සාකච්ඡා කෙර බක් කර. ඔබ මෙතන්දී සරලෝමිකන ගත්තා ගිනුම් කරනයක කියන්න ව්‍යාපාරයෙක්ක අර තීරණ ගන්නාපාර්ශවයන්ට වශ්‍ය මොනව සපේන විෂයක්ද තොරතුරු සපේන විෂයක් කියල ඉගෙන ගත්තා. මනි දැන මේක අපි කලින් කතා කර. දැන් අදපාඩ මොඔන්න ලස්සනට නෝට්ට කලියන්නඕෝනේ මුලයි දම්ම සමීකරණ කතා කරනවා ලාබ සමීකරණය කතා කරනවා මේ කාධයන් ප්‍රකාශනා දන්න කොෝමදේ සියල්ල එක්ක අපි මේ පාඩම සාකච්ඡා කරගෙනයක් හරිනේද රයිත එහෙනම් අද පාඩම පලවිනි පාඩම වෙද්දිවරයි ලස්සන්ඩ මාතෘකාව ලියන්ඩපුතේ ලොකොට දෙවැනි පාඩම අපි කතා කරන්නේ ගිනුම් කරන සමීරන ගිනුම්රන සමීකරන කියන පාඩම මේක තමයි වාලාගෙතියෙන දෙවැනි පාඩම සමහරු මේ පාඩම හොඳින්ම දන්න ඇති කමන්නේ අපි නැවත මුලයි ඳං සාකච්ඡා කරගෙනයක් ගිනුම් කරන සමී කරන. මං මේක දිනතුනක් හෝ හතරක් වගේ කාලෑ තුළ තිවර කරන්න බලාපොරොත්වෙනවා. එකඇන මේ මාසේ ඉදිරිී සති දෙක තුලදී. මේ පාඩම සම්පූර්ණයෙන්ම ඉවර කරනවා සියලුම ගනන් හදලලා ටිකක් ගනන් වැඩිපුරහදල මේ පාඩමේ තියන සියුම කොටස්ටික පිඉවරනවා. එක තුංගනි පාඩම හැකික්මනින් ආඩම්භ කරනවා. හරිනේද වැඩේ රයිට්. එතකොට ලයාගණ්ඩ මාතෘකාව ලස්සනට ගිනුම් කරන සමී කරන. ලයගත් අද ගිනුම් කරන සමීකර. වාරෙන් ඔබ අදා අලුදයක් ගෙන ගන්නවා මයි බලන් ගිඩුම් කරන සමීකරන. ලිවධ මාතෘකාව රයි්. එහෙනම් ඔන්න සමීකරන කියන පාඩම මුලිම් ආරම්භ කරද්දී මෙන්න මෙහම දෙයක්ක් ල ඔලුවටදා ගැන්න්ඩුවට. පලවිනි ටම්පති ඔලුුවවෙතියන් ඕන දේ තමයි මූල්්‍ය ප්‍රකාශන මූලිකාංග. මූල්්‍ය ප්‍රකාශන මූලිකාංග කියන්නේ කොල්වෙ තියෙන්ට ඕනෙ මේ සමීකරන පටන් ගන්්ඩ කලින් එකයැන සමී කරන අවබෝධ කරන්න කලින් ඔයා ගොලි ුති න්ඳොනකක්ද. මූල්්‍යය ප්‍රකාශන මූලිකාංග කියන්නේ මොකදක එනම් අනුමාතෘගාවක් ලක්ෂණඩලයාගන් මූල්්‍ය ප්‍රකාශන මූලිකාංග මූ්‍ය ප්‍රකාශන මූලි කාංග එ අනුමාතුරකාවක්ලයන්. මොකද අප සමීකරන පාඩ මිගන ගන්ඩ කලින්, මූල්්‍ය ප්‍රකාශන මූලිකාංග ටික හරයටම ඉගෙන ගන්න ඉන්දෝන. එතකොට තමයි අපිට සමීකරන ලේසියෙන්ම අබෝධ කරගන්න පුළුවන් වෙන්නේ හරි එහෙන ලයාගන්න මූල්්‍ය ප්‍රකාශන මූලිකාංග මූල්්‍ය ප්‍රකාශන මූලිකාංග. දැන් බින්න මේ මූ්‍ය ප්‍රකාශන පුතේ මූලිකාංග තියෙනවා ප්‍රධහන වශයෙන් පහ. මොනාදේ මූලිකාංග පහවයාල මේ වෙනකොට දන්නවා. හැබැයි දන්න දේවල් අතුළේ නොදන්නා දේවල් තියෙන්ට අති ඉඩ තිය. එෙනනි අපි මුලින්ම මූල්්‍ය ප්‍රකාශන මූලිකාංග පහ ලයා ගමුකු. යාගත්මකන්ද වත්කම් කියල එකක් තියෙනවා වත්කම් කියන්න මොකක් මේ මේම පට් අවබෝධයක් තියෙන් රෝණවායිකවන්් කරනවාන වත්කම් ඉඩඟර මොකක්ද වගකේ. තවත් එකක් තිය නමගක්ද හිමිකම් තවත් එකක් තිය නමකක්ද ආදාය තවත් ති නමනද වියද මේ මේ පහ පල් හැල්ලියයා ගන්නු. ගැන සමීකරන කියන පාඩම ඉගන ගණ්ඩ කලින් අපි ගනගන්නුවන දේ තමයි මූ්‍ය ප්‍රකාශන මූලිකාක්. වගේ මූල්්‍යි ප්‍රකාශන මූලිකාංග කියත් තියෙනවාද පහක් තියෙනොවමනවද වත්කම් වගකීම් හිමිකම් ආදායම් හා වියදම්. දාගන්න පහක් වත්කම් වගකීම් හිමිකම් ආදායම් හා වියදම් කියලා මෙන්න මේ පහපල්ල හැටලයාගන්න පූලය ප්‍රකාශන මූලිකාන්ග. කියලා ලියලා පළ හැටලියයා ගන්න බුතේ ත්කම් එට පසේ වගකීම් එඩත් පස්සෙ හිමිකම් මෙන්න තියෙනවා ආදායම් ල තියෙන ඔියද අපි මේ පහ හොඳට මුල ඉදං ඉගන ගනයම්පුතේ මං කියනද එහෙන ඇති කියලා මං විශ්වා කරන හ නැත්තම් පොඩක් සික්නල් පිබඳවල්ලක් තමයි ඇතේ රෙකෝඩිඉනෙක් හරි බලාගට අමමුපුතේ නැත්තම් පොඩ්ක්කෝම ඇදිලයි ොට එහහි හොඳටම අ ර් මූල්‍ය ප්‍රකාශන මූලිකං දැන් සමී කරණ ඉගෙන ගද්දිී මංකිව පලවනයටට මය ගොලි වෙතියෙන් නද තමයි මූල්ල ප්‍රකාශන මූලික මූලිංග පහක් තිබා මටහයිියෙන්කි ඇ පරක් වත්කම් වගකීම් හිමිකම් ආදායම් හා වියදම්. පහක් තිබ් හරනේ මෙන්න මේ පහතිය. හෙන අපි පලවෙෙනක ඉද සාකච්චා කරගනය. මේ මේකේ පලවෙනි මාතෘකාාව පිල්ලියට ුම්පුතේ වත්කම් අනුමාතෘකාාවක් ලයන් ැ මේ පහලයාගත් තනන්නේ හෙන අපි එක එක කතා කරමු. පලවෙෙන එක මොකන්ද වත්කම් කියන එක වත්කාම්. ලයගන්න වත්කම් මාතෘකාාව. මොකක්දද වත්කම් කියල කියන්නේ ඔන්න අනුවාතෘකා වෙනපාට පැනකින් ලස්සන්ඩ ලයා ගන්න වත්කමද නෝට් එක පිළිවට හදා ගැන්ඩ. මොකදද වත්කමක් කියල කියන්න. මේ බලන් වත්කමක් කියල කියන්න පුුතේ මෙන්න මේ ලක්සණ තුනතියෙන් ඕනේ වත්කමක් වඩනා. මොකදද නො දෙකක් අතීත අතීත ගණුදෙනුවක හෝ සිදුවීමක සිදුවීමක ප්‍රතිඵලයක් වීම. ප්‍රතිඵලයක් වී එක ැන අතීත ගණු දෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇතිබ අ දෙවන එක තමයි වර්තමානයේ වර්තමානය වර්තමානයේ ව්‍යාපාරය විසින් පාලනය කරනු ලබන පාලනය කරනු ලබන වර්තමානය ව්‍යපාරය විසින් මොනාගරු ලබනද පාලනය කරනු ලබන මෙන්න මේක මකද නද ආර්ථික සම්පත් ආර්ථික සම්පත් අපි කෙනෝත්කම්කය ැන් ඔයග අහනවා වත්කමක් කියන්න මොකක්ද. මට හයිියෙන් කියැ වත්කමක් යනු කුමක්ද ලක්ෂණතුනෙන් කියමු. මොක දෙක අතීත ගණු දෙෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇතිව. හරි වර්තමානයේ ව්‍යාපාරය වැදගත් වචනේ පාලනය සතු. මංකි වෙන අයිතිය සතු කියලා අයිති අනිවාර්ය නෑ. හැබැයි පාලනය සතු ඩුව පාලනය සතු. ඊලක තමයි ආර්ථික සම්පත් අපි කියනවා. ම් කියලා එක පාරක් මාත්‍යක කිය වත්කමක් කියයන්න මොකන්ද හයයි කියමෝ මේ මතක තියෙන්ඩ මෝනවට කියන්න හයිෙන් අතීත ගණු දෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන හරේ. පර්තමානයේ ව්‍යාපාරය පාලනය සතු මොනවද ආර්ථික සම්පත් වත්කම්බේ රට පිලිය ගම්පුතේ වත්කමක් යනකුමක්ද ඔන්න ලියාගම් ලියගන්ඩ අී ගනු දෙෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇතිබන අතීත ගනුදනුවක හෝ සිදුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිබන අතීත ගණුදනුවක හෝ සි ප්‍රතිඵලයක් ලෙස ඇතිබන අතීත ගණු දෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන. ඊළඟෙක ව්‍යාපාරයේ වත්කම් ව්‍යාපාරයේ වත්කම් ඉට පස්සේ කමාවක් වගකීම් ඉට පස්සේ කමාවක් හිමිකම්බල වෙනසක් ඇති කරනු ලබන ආසරි මගේ ඇතින් පොඩි වැරදිීම මකුණා එක මං මේ ගණු දෙනුවක් කියන එකගේ අතීත ගණු දෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵාලයක් ලෙස ඇතිවන දෙවන එක වර්තමානයේ ව්‍යාපාරය පාලනය සතු පොඩි වැරදිීම මකුුණනෑ වර්තමානයේ ව්‍යාපාරයේ පාලනය සතු මොකක්ද? ආර්ථික සම්පත් අපි ගනවා වත්කම් කියල් හරි වත්කම් කියල කිය. ලිය ගඩකු මොකදද වත්කමක් කියල කිය. සවි එක පර කියන්න. අතීත ගනු දෙෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් ලැ සඇතිවන අරි. ඉට පස්සේ වර්තමානයේ ව්‍යාපාරය විසින් පාලනය කරනු ලබන ආර්ථික සම්පත් වත්කම් වේ හරි නේද රයි එහෙනම් පොතේ වත්කමක ලක්ෂන ප්‍රධාන වශයෙන් තුනක්තිේනවා. අපි වත්කමක ලක්ෂණ තුළ වෙන් කරලා ලිය ගම්පුතේක ලේස හිෙද යද්දැන් උඩින් ල වත්කමක් යනුකුමක්ද කියලන් ලයාගත්තේ. එකන අතීත ගණු දෙනුවක සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන පර්තමානයේ ව්‍යාපාරය විසින් පාලනය කරනු ලබන ආර්ථික සම්පත් පත්කම්බේ කියල ඔබ ලියගත්තා. දැ ඇටිින් ව්‍යාගන්න ලක්ෂන කියල මේ වත්කමේ ලක්ෂන්. වත්කමක ලක්ෂන කියක්තිනොත්, ඔන්න දැම් ක්කමක ලක්ෂණ කියලා ලියලයටටිං මෙන්න මෙහෙම පොයින් තුනක්දාලා අපි මේ තුන ලයාගව මොකක් දෙකක් අතීත ගනු දෙෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් වෝ. දෙවනි ලක්ෂණ වර්තමානයේ ව්‍යාපාරය පාලනය සතු වඩෝ. තුවැනි ලක්ෂණ මකක්ද ආර්ථික සම්පතක් වෝ. රයිට් එහෙන අපි ලක්ෂණ කියල ලියලා හරු තුනක්දාලා ඒ පොයින් තුන ලියා මේක හොදට මතකති එන්නඩෝනෑ රයි් පලවෙ තරුලිය. අතීත ගණුදනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් වීම. පළවෙනි තළුව අතීත ගණුදෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් වීම. අතීත ගණුදෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් වීම. එක අතීත ගණුදනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් වීම. හරි අතීත ගණුදෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් වීම එක. දෙක දෙවනි ලක්ෂණයේ වර්තමානයේ ව්‍යාපාරය පාලනය සතුවීම දෙව එක තමයි වර්තමානයේ ව්‍යාපාරය පාලනය සතුවීම අර්තමානයේ ව්‍යාපාරය පාලනය සතුවැෙන්ඩෝ වර්තමාය ව්‍යාපාරය පාලනය සතුවීම තුවනි ලක්ෂණය තමයි ආර්ථික සම්පතක් වීම තුංවැන එකමොකක්ද ආර්ථික සම්පතක් වීම. හරි ලක්ෂණ තුනක්තියෙනන එකක් අතීත ගණු දෙනුව කො හෝ සිදුවීමක ප්‍රතිඵලයක් වීම වර්තමානයේ ව්‍යාපාරය පාලනය සතුවීම තුන්වනි එක ආර්ථික සම්පතක්වීම ආර්ථික සම්පතක්වීම හරි ර ආර්ථික සම්පතක්වී පංහිතනම් මේක ඔබගේ හොළුවේ ඇති හරි එහන ද මෙතන් ද අතීත ගණු දෙනකොෝ සිදුවීම ප්‍රතිඵලයක් යන්න බති අතීත ගිවිසුමකින් හෝ මොකක් හරි ගනුදනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතියෙන දැන් ඔයා අතයේ දදි මොකක් හරි කටරක්් එකක් ගහනවා මගේ ගොඩනැගිල්ල මිලියන දහයකට මට හදල දෙන්න ගිය. එතො මේ අතීත ගනුදිනුවක ප්‍රතිඵලයක් තමයි මේ ගොඩනැගිත්. එහෙන මේ වත්කම් කියන එක අතීතයේදී ඇතිවුණ දේක ප්‍රතිඵලයක්. ඒ වගේම මේක වර්තමානය පාලනය සතුයි මේක ව්‍යාපාරය පාලනය සතුයි. මෙතනදිපුතේ මෙතනැදි ගම්ම වෙනෝ මේ නයිතික අවශ්‍යතාැ නයිතික හිබිකමක් අවශ්‍ය නෑ. ිමක් අවශ්‍යනය ගැන නීතියෙන් අපිට අනිිවාරයමයිති වෙෙන්ඩ ඔන්නෑ. නමුත් පාලන බලතල්ල තියනවා නම් ඔන්න අපිට වත්කමක් කියන්න පුළුව. හැබ මෙහෙම එක අතියන දැන් අපිට මගේ වාහනේ මට වත්කමක් කියල කියන්න පුලුවන් මට අල්ලපුගෙදර ඇන්ටිගේ බාහනය වත්කමක් කියල කියන්න බෑවි අල් ෙ ඇටි වාහනය වත්කමක් කියල කියන්න බෑ. මොක දෙකක් අපේ නෙවෙයි අල්ලපුගෙදර පැහදි. එකොට මේක මතකතියාකන්න හැබැයි නයිතික අයිතියා කිවිකමක් තියෙන් ඕන්න දැන්බැ මට ඔයාල උදාහරණයකැන් නීතියෙන් අයිති නෑ. හැබැයි ඔයාගේ වත්කමක් විදිහයට කියන්න පුළුවන් දෙයක් මටකැන් දැන් අල්ලපු ෙර න්ටි ෙදර ඒතියන්නඩ බෑ. එක අපිට අපේ ගෙදර විතරයි වස්කමක් විදියට හදුරගන්න පුලුවන්. මොකද නීතියෙන් අයිති. මට ගැඩ නීතියෙන් අයිති නැති? හාලන බලතියල තියෙන නමුත් අපේ වත්කමක් විදිට හඳු ගණ්ඩ පුලුවන් වත්කමක් නමක් ඒවඩ සාම්‍ය මකව නයිතිකයිතිය අත්‍යවශ්‍ය නෑ මේ වත්කම් හුන ගත්තිී මොකක්ද එවැන්ඩ බලන්ඩ උත්තරය එ බ උත්තරය එවන්න බලන්න පුතය උත්තරය මකත්ද. කල් බදු රථ කියලා කියනවා හසීනී හරියට මහරි කල් බදුවත්කම් කල්බදුවත්කම් නයිතික අයිතියක් නෑ හැබැ අපි ව්‍යපාරයේ වත්කම් විදියට සටහන්තර. කල්බදුවත්කම් තමයි හොඳම උදාහර.ෝ කල්බදුවත්කම් කියනෙක මම් පැහැදිලි කරන්න ඕනද නෑ නේද. ආර්ථික සම්පත් කියල කියන්න බුද්ධේ අනාගතයේදී ප්‍රතිලාබ ලබා දෙෙන දේවල් වත්කම් කියලකේ එකගැන් උදාාරණයක් දියට දැම් සෑන් එකක් තියනවා. ඒක අනාගතයේ දී හුලං ගහයි කිය බලාපොත්තුවත් තියෙනෝවනන් තමයි අපි ඒ වත්කමක් විදිර ලියන්න හොලො. පෑන් එකක් තියෙනවා එක කැර කෙන්නේ. හම් අපිට ත්කමක් ේක නෑ දැන් සහරන්ට සහරවෙත මොල්ලේ ති නවා පවිච්චිරන්න බෑයින ඒකත්කමක් නවෙේ හැබැ අනාගතයේ දට ප්‍රතිලාබ ලබාදී කියලා බලාපොතුවත් තියෙන න ඒක පත්කම. ඒට අපින ආර්ථික සම්පත් එතොට ආර්ික සම්පතක් කියයන්න මොකන් දේක අද හස අනාගතයේදී ප්‍රතිලාබ ගලායේම හැකියාවක් ඇති. භව්‍යතාවයක් ඇති සම්පත්. අපි කියන ආර්ථික සම්පත්ම අනාගතයේද ඔවැට වන හොතන ලියන් බුල නාගතයේදී ප්‍රතිලාබ රජෙන්දෙන් අච්චුපොත් අයිතිද කියලහනවා රජෙන් දෙෙන් අච්චුපොත් අයිති නෑනේ ඒවා පිසාමන්‍ය වත්කම් විටිහට ව්‍යාපාරවලද අපි සාකච්ඡා කරන්නේ ව්‍යාපාරවලදී අපි පොදු බාණ්ඩ කිය එක හෙම සාකච්ඡා කරන්න ඇපුතේ මේ තන්දී කවුන්සොලද ව්‍යාපාරවල හෙම අපි සාමන්‍යෙන් සාකච්ඡා කරන්නේ නෑ අපි පිරිවැයක් දරලා ගන්න දේවල් ගැන විතරයි අපි සටහන් කරන්න අපි පිරිවැෑ තමයි වාර්තා කරන්න ඉදිරේදඔවට සංකල්ප කියල නතකො මේ අවබෝධවෙයි මකක්දමේ අපි කරන්න කිය. හරිල් ්‍ර එතකොට මටකන්ඩ ලක්ෂණ තුනගන් අතීත ගනදනුවක හෝ සිදුවීමක ප්‍රතිඵාලයක් ලෙස ඇතිවන වර්තමානයේ ව්‍යාපාරය පාලනය සතු බොකක්්ද ආර්ථික සම්පත් මොකද ආර්ථික සම්පත් කියන්නේ අනාගතයේදී ප්‍රතිලාබ ලබාදීමේ භව්‍යතාවයක් හැකියාවක් ඇති සම්පත් අපි කියනවාත්කම් කියල් හරි ඔල ලක්ෂනතුන ගැනගත් නේද ප්‍රයි් මංගහිතරන මේ ලක්ෂණනතුන ඔයා ලියගඩ ඇති කිය. ස්ථාවර තැන් පතු ව්‍යපාරයට බත්කමක් හරියට හරි යි මං කියන්න කමඩ උධාර දැන් කියනවා. හරි මේ ලක්ෂණ තුන ලියාගත්තනෙ. ඊට පස්ෙබුතේ දැන් වත්කමක් කියන්නෙ මකක්ද කියලා දන්නවා මොකද යන්න වත්කමක් යන්. අතීත ගණු දෙනුවකොහෝ සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇතිව. වර්තමානයේ ව්‍යාපාරය විසින් පාලනය කරන ආර්ථික සම්පත් මකදපුතේ ආර්ික සම්පත් කියලා කියන්? අනාගතයේදී ප්‍රතිලාබ ලබාදීමේ භව්‍යතාවයක් ඇති අනාගතයේදී ප්‍රතිලාබ ලබා දෙනෝ කෙල විශ්වාසයක් තියෙන ඕන. අපේවැට කියනවා ආර්ථික සම්පත්කය හරිනේද. අපිට පුළුවන්පුතිේ මේ වත්කම් වර්ගී කරණය ගැහෙන ඊළඟ අඩුමත්තු කලන වත්කම් වර්ගී කරනය වර්ගී කරණය. වත්කම් වර්ගී කරණය වත්කම් කැන අනාගතයේද අපිට ප්‍රතිලාබ ලබා දෙන දේවල්. වත්කම් තිබ්බොත් අනාගතයේදී වාසයක් වෙන්. ඒව වත්කම් ස්ථාවර තැම්පතුවක් තිබොත් අපිට අනාගතයේදී ලාබහම් පොලි ආදායම්හම් වෙනවා. ගෙදරක් තිබොත් අපිට කුලි නැතුව ඉඩ පුළුවන්. වාහනයක් තිබොත් අපිට පදින්න පුළුවන් නේද එදොට මේ විදුල උපර තිබොත් ගෘහ බණ් උපරන තිබොත් මේ ව්‍යපාරය අනාගතයේ ලාබේ සඳ උපයෝජනය කරන්න පුළුවන්. මේවා අපි කියන ෝොමොකක් කියලද මනෝ කියලද පත්කමුක දනාගතයේදී ප්‍රතිලාබ ලබා දෙන දේවල් අපි වත්කම්. වත්කම් වර්ගී කර දැපතේ සාමාන්‍යයෙන් ඒලවල් වලදි වාලට වත්කම් වර්ග දෙකක් තියෙනවා. වත්කම් ප්‍රධාන වශයෙන් වර්ග දෙක් කියගෙන ගන්නදේ රමුණාද වර්ග දෙක එකක් තමයි ජංගම නොවන වත්කම් ඇනික තමයි ජංගම වත්කම් ජංගම වත්කම මෙෙන් මෙම දෙපැත්ත කර පෙදල ලාගමු වත්කම් කොටස් දෙකයිවෙන්න වත්කම් කොටස් දෙකයි එකක් ලයාගඩ ජගම නොවන වත්කම් ඇනික් පැත්තතිය නොවගන්ද ජංගම වත්කම් ජංගම නෝනවත්කම් එහැ පැති තියෙනවා ජංගම වත්කම් ජංගම නෝනවත්කම් හා ජංගම වත්කම්. හරි වදැ වර්ගී කරණය කියලා ලියගෙන පුතේ ලස්සන්ඩ නෝට්ි කද ගැන වත්කම් කියලා ජංගම නෝනවත්කම් මේ පැත්ත වෙන්න ජංගම වත්කම් කෙල තිය. වැඩෙ හැින් එතකොට ජංගම නොවන වත්කම් කියන්න මොනවාද මේ බල. මෙන්න මේක ව්‍යාපාරයට දිගුකාලීනොෝ වෙන්න වචනය දිගෝකාලීනොව ප්‍රතිලාබ ලබා දෙන වත්කම් ප්‍රතිලාබ ලබා දෙන වත්කම් අපි ගෙනෝ ජංගම් වත්තා. ව්‍යාපාරයකට මොනෝ ප්‍රතිලාබද දිගුකාලේ නයි. දැ මේ බල උදාහරම විදිරම මේන ගොඩ නැගිල්ල අපිට ගොඩාකල් ඉන්න පුලුවන් ගොඩ නැකිල්. ඒ වගේම අවුරුද්ධකට වට වැඩි කාලයක් කියන එක මේක අදහස එතො මෝට රත්තෙම අපිට ගොඩක්ල් පාවිච්චි කරන්න පුලුව යන්ත්‍ර සූත්‍ර යන්ත්‍ර සූත්‍ර ඉඩම් මෙම අපිට ජීවිත කාලව පාවිච්චි කරන්න පුලුවන් ගොඩක්කත් ස්ථාවරතැන්පතු ස්ථාවර තැපතු ස්ාව තැපතු ැ පික්ස්ති ප සිට එක දාන අවරදු පහකට එ එකකට අවරුදු පහක් යනකන් අපිට පොලි හම්බෙනවා. කොම අවුරුදකට වඩා වැඩි ස්ථාවර තැන්පතු එකයි ඒවා ජංගම නොවනට පත්කම් කියන ගොඩක් කල් ප්‍රතිලාබ ලබා දෙන අවරුද්දක වඩා වැඩි කාලයක් තබ වඩ ආයෝජන කියල කියන්න පුළුව. ආයෝජනකයන්න ඔයාගාව තියෙන මිලියනයක් කොටස් සෙල්ලඳ පොලට දාන. එතුට කොටස් සෙලඳ පොල මද ව වට නක පැඩි වෙනවා. පැ. එතුට මේවා අපි කියනවා ජංගම නොබ බත්කම් කියලමට කියනකු ජංගම නොනවත්කමක් කියඇන්නීමකදද ව්‍යාපාරයක් දිගුකාලීන් ව්‍යාපාරයකට දිගුකාලීනව ප්‍රතිලාභ ලබා දෙන බත්කම් ව්‍යාපාරයකට. දිගුකාලීනෝ ප්‍රතිලාබ ලබා දෙන වත්කම් අපි කියනවා ජංගම නෝනවත්කම් කියලා හරින අරිලයා ගැන්ඩ හෙනම් මෙතනම යටති ලිය ගම්මුද ැි මේකම යටතිින් ලයා ගම ලස්සන්නනම දලියග්‍යපාරයට්‍යපාරයට දිගුකාලීනව ප්‍රතිලාබ ලබා දෙනවත්කම්. ව්‍යාපාරයට දිගුකාලීනව ප්‍රතිලාබ ලබා දෙන බත්කම් ව්‍යාපාරයට දිගුකාලීනව ප්‍රතිලාබ ලබා දෙනවත්කම් දිගුකාලීනව ප්‍රතිලාබ ලබා දෙනපත්කම්. ජංගම නොබනවත්කම් වේ. මේ ව්‍යාපාරයට දිගුකාලීනෝ ප්‍රතිලාබ ලබා දෙනපත්කම් ජංගම නොබනවත්කම් වේ. අඩි නේද කීර්තිනාමය ගන්නත් පුළුවන්. ක ඉර්තිනාමේ වුත් අපිට අනාගතයේ දී ප්‍රතිලාබට හොඳ නමක් යෙනවා ඇතකට අනාගතයේදී ප්‍රතිලාබත් කර දෙනවා එන ගීර්තිනාමය ගන්නේ ජංගම නොවනවත්කම ඉීර්දිනා මේ පාටම නැතිවෙන්නක් බලුවන් අපි දැක්ක සහර පුදගලගේ ීතිනාම මේක පාර්ටම නැති වෙලා යනවනේ රයි ඒස නමු ජංගම නොවනවත්කම් කොමද ව්‍යාපාරයක දිගුකාලී නෝව ප්‍රතිලාබ ලබා දෙනවත්කම් කෙලා ලියන ම මේ පැත්තේ ජංගම නොවනකක් ලියන් ඉන්නතියා ගන්ඩ හරද උදාහරණ කල උදාරණටික කුදලයාගත් උදාහරණ නවද ගොඩ නැගිල්ලි මෝටරත, යන්ත්‍ර සූත්‍ර, ඉඩම් ස්ථාවරතැන් පතු ආයෝජන මෙන්න මේ වගේ දිගුකාලී නෝ ප්‍රතිලාබ ලබා දෙන දේවල් අපි කිය නොමොකක් කෙලද ජංගම නොබනවත්කම් කිය දැංලියා ගන්නක උදාාහරණටික ගොඩ නැගිලි මෝටරත යන්ත්‍ර සූත්‍ර එතකොට ඉඩම් කියන එක එතට ස්ථාවර තැන්පතු කියන එක ආයෝචන කියන එක මේවා ජංගම නෝන වත්කා. දිගුකාලීනෝ ප්‍රතිලාබ ලබා දෙන දේවා. ගොඩක් කාලයක් අපිට වාසිගෙනල්ල දෙන දේවා ජංගම නෝනවත්තා. හරිද වැඩේ හරිේද රයි තිහෙෙනක් ඊලඟකට යන්ද මේක හරිද? ලිය ගත්තනේ මොනවද ජංගමවත්කම් කියලා ැනෝක යන පැත්ත ොකදපති ජංගමවත්කම් ක ව්‍යාපාරයකට කෙටිකාලේ නොම කෙටිකාලී නෝ ප්‍රතිලාබ ලබා දෙන වත්කම් එතොට කෙටිකාලී නෝ ප්‍රතිලාබ ලබා දීල මේක නැතිවෙලා යනවා කෙටිකාලයක් ප්‍රතිලාබ ලබා දීලා නැතිවෙලාය මුදල් බල දැන් ඔයාගත න රපියල් විස්සා රුපියල් විසා වරුදු වික් විතර ප්‍රතිලාබ ලබා දෙෙනවාද නෑනනි ඉක්මටම් වෙනස් වෙනවානේ එතුොට මුදල් ය චංගම වත්කම තො දැ ව්‍යාපාරයක විකුණන්ඩ හිතාගෙන ගෙනපු බාණ්ඩ තොගයක් ඉක්වට විකෙන නවුරදු ානක් ය ොන එකය විකිනෙන්නම නෑ ඇති. එන වුද්කරොට අඩුකාල ඇත්තුල විකි නත් ොගය චංගම වත්කම එතො ඉදිරියට කරපු ගෙවීම් මේ වගේ දේවල ගැ අප ඊලළග මාසයට විදු ිල දැමගවෙන ො ඊළග මාසේද අපිට ප්‍රතිලාභයක් වන හැ ඊළංඟ වාසේ පසේ ප්‍රතිලාබෙන්නේ නෑ එන ඉදිරියට වියදමක් දරුව අප ැබිය යුතු ආදායමක් එප කියැන මේකතතාම ලැබුනනේ ගියමාසේ ගුලියට දීලතියන ෝයාගේ ගෙදරකිහික රෙන්ට ලැබෙන් ඕන ලැබිය යුතු දේවල් අනාගතයේදී. ලැබ යුතු දේවල් අනාගතයේදී. ඒවා මොනවාද පත්කම් ලැබුණ අනංවත්කමරයි ැබී යුතුයි නම්වත්කම. ඒවා ජංගම වත්කම් එතරට මොක්ද ජංගමවත්කමලි කියන්නේ යන්ට ්‍යාපාරයකට කෙටිකාලීනව ප්‍රතිලාබ ලබා දෙන වත්කම්. ව්‍යාපාරයකට කෙටිකාලීනොව ප්‍රතිලාබ ලබා දෙන වත්කම් අපි කෙනවා ජංගමවත්ක මක්ය. ව්‍යාපාරයකට කෙටිකාලීනව ප්‍රතිලාබ ලබා දෙනවත්කම්. ජංගමවත්කම් වේ. පැඩෙහරිද රයිට අප උදරණටික කුදලයා ගම මෙතන උදහරණටික ලා මොකගද මුදල් මුදල් තවබනාද තොගය, තගය මුදල් කියලකස්තියෙනවා අයත් තොගය කියල එකක් තියෙනවා තව තියෙනවා මේ තොගය වගේ නය ගැතිෝ නය ගැතිෝ කියලා කියනුල නය ගැතියෝ කියන්න පුතේ අප ා්ණ තොගයක් විකුණ ලබෙන්න්න මෙහෙම පුද්ගලෙකට බාණ තොයක් වික් මෙ මෙයාට බාණ්ඩ තොගයක් වික්ක. වික්කට පසේ මේගේ මුදල් ලබා ගතයුතු. අපිවැට කියෙනවා අය ගැතිය ඕනේ තොගය නය ගැතිෝ මුදල්ඒ වගේම ඉදිරියට කළ ගෙවම් මේ ඉදිරියට කළ ගෙවම් හිට බස්සේ ලැබිය යුතු ආදායම් ලැබිය යුතු ආදායම් මෙන්න මේ වගේ දව ඉදිරියට කළ ගෙවීම් ලැබිය යුතු ආදායම් තොගය නය ගැතිවූ මුදල් මේ වගේ දෙවල් කෙටිකාලී නෝ ප්‍රතිලාබ ලබා දෙන දෙව ල අපි වඩකෙනවා ජංගම බත්කම් කියලා ඔබට මතක ඇති. එතකොට මෙන්න බත්කම් වර්ග ප්‍රධාන වශයෙන් දෙකයි එකක්මකදද ජංගම නොන වත්කම්. ඇනිමද ජංගම වත්කා. ජංගම නෝනවත්කමක් යනමකද ව්‍යාපාරයට දිගුකාලී නෝ ප්‍රතිලාබ ලබා දෙනවත්කා. ජංගම වත්කමක් යන්නම ව්‍යාපාරයකට කෙටිකාලී නෝ ප්‍රතිලාබ ලබා දෙන වත්කා. එතුට මෙන්නේ ඒ වට ආදාලො උදාහරණ අපි කෙටිකාලීනමටත් උදාහරණ ලියාගත්තා. මුදල් තොගගය නයි ගැතිියෝ ඉදිරියට කළ ගෙවීමම් ලැබුතු ලැබී යුතු ආදායම් වගේ දේවත්. හරි ේද. මට ගන්නපුතිේ මේටික ලියාගනිවරද වත්කම් කියනෙක ඔබට වැටහුනාද. ත්කම් කියෙක ඔබට වැටහුනා ද පීළංඟිට යමුද මකත් තත්තේ කියන්න්න වලන්න බතිේ මට මැසේජයදන්න වත්කම් හරිද ලියාගත් අද හරිනේද? ඊලකට යන්නේද. ර් මට මැසේජය එකක්ේ වන්නපුදේ ඇමෝම? හරි! හරි තෙරුණා? යුතු ආදාය මේ ගැනකුතේ ඔයා කුලියට දීලා ලැබිය යුතුයි හරි ලැයුතුයි හරි දැ මංකිව්වා සමීකරණ ගන ගැන්ඩ කලින් මෙන්න මේ මූලිකාගටික හොඳ තේරෙන් ෝනේ. එත ගො මයිෝ අට සමීර ගනන් හදන්න ලේසේ අපි ගනන් හද ඔබ සිවිටක දිබයිවෙඩ අපි ගනන් හද. එ දෙවන අපි ගන ගමු වගකීම්. මාතකවලිය වගී වග මාතෘකවලයා ගන්න වගකිී වග ඊන් ගන්නු මාතෘකවලයා ගන්න භගකිී ඔොන මූලිකාංගටික කරලා ඉටත්සි ගනන් හතාගනයන් එක දිගට ගනන් හදමු අමුතු ගණන් ටික හදමු මං ඔන්න දැන් සමීකරණය ඉවරු ගමන් ඔබට හෙට දිනේදී ටුට් එක දාන්නන් ගරුප්පලට එියුට් එක පුළුවන් අය පරිින්ට් එක ගන්න නැතියයි ඔන්ලයින් හරි බලාගන්න ලබ එක දිගට ගනන්ටික කදාාගෙනයමු. හරි වන්න ලබ සේ නතිික ද ල්ලාන්සේ ගන ගොඩක්හදන ආදයම් ප්‍රකාශනය බ සමීරණන බ සමී කරණ දවසක්මහදනවා එකලබම සම්පූර්ණයෙන්ම සමීකරණ පාඩම ඉවර කරනවා. හරිනහරි එක ලබේ තුන්වැනි පාඩම මටන්ගමු රයි වගීම් වගකීම් කියන්නේ මොකන් මේ බල වගකීීමක් කියලා කියනකොතේ වෙන්න මෙම මේකෙත් ලක්ෂණ තුනක් වනක අතීත? ගඩු දෙෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇති කළ අරවත්කම් වගේම ප්‍රතිඵලයක් ලෙස ඇතිව.හරද හලා එක තමයි වර්තමානයේ වර්තමානයේ ව්‍යාපාරය පාලනය සතු පාලනය සතු බැන්දීම් බැඳීම් අපිගේ නොමකක් කියලද බැඳීමක් මේක හැබැම බැඳීමක් අර ආර්ථික සම්පතන් මේක බැඳීමක්. වගකීම ගැ නානගතයේදී ප්‍රතිලාභ ගලා යාම ැ වත්කම් වලදී අනාගතයේදී ප්‍රතිලා ව්‍යාපාරයට ගලා ඒමක්. වගකීමක් යන අනාගතයේද අනිවාරයෙන් ප්‍රතිලාබ ගලා යනෝමයි. එතුට මොකක්ද වගකීමක් කියලකන් අත්තීත ගනු දෙනුවක හෝ සිදුවීමක ප්‍රතිමාලයක් ලෙස ඇතිව. වර්තමානයේ ව්‍යාපාරය සතු නැත්තම් ව්‍යාපාරය පාලනයතු වර්තමානය වර්තමානයේ ව්‍යාපාරය පාලනය සතු බැඳීම් බැඳීම් අපි කියෙන ොමොකක් කියෙලද පගකීම් කියලා කියන්න එක පරක්මාත එක්කම මොකද වගකීම් කියලා කියන්නේ ඔන්න කියපු. අතීත ගණු දෙනුවක හා සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන්. වර්තමානයේ ව්‍යාපාරය පාලනය සතුමනවාද බැඳීම් වගකීම්වේ. ලියමුද අපේ ලියමු ලියන්න මත්තකෙන් ලියන්න තොට උනන්දුුවෙන් ලියන් යි ලියාගන් අතීත ගණු දෙෙනුවක් හෝ සිදුවීමක අතීත ගණුදෙනුවක හෝ සි ප්‍රතිඵලයක් ලෙස ඇතිබන අතීත ගනුදනුවක හෝ සිදුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිබන අතීත ගනු දෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇතිබන ඉක වර්තමානයේ ව්‍යාපාරය පාලනය සතු බැඳීම් වර්තමානයේ ව්‍යාපාරය පාලනය සතු බැඳීම් වගකීම් වේ. රයි් ලියා ගමු අතීත ගනු දෙනුවක හෝ සිදුවීමක ප්‍රතිබලයක් ලෙස ඇතිවන අරේ වර්තමානයේ ව්‍යාපාරය පාලනය සතු මොනවාද බැදීම් වගකීම් ලෙස සැලකේ. අඩ නේද වැඩේ රයි් වගකීීමක් කියයන ොද මට හියෙන් කියන්න පුතේ ොකද වගකීමක් කියල කියන්නේ. අතීත ගණු දෙනුවක හෝ සිදුවීමක ප්‍රතිබලයක් ලෙස ඇතිවන වර්තමානයේ ව්‍යාපාරය පාලනය සතු වගකීම්ේ. ැ ගකින් දැම් වගකම්මල ලක්ෂණතුනකුත් ඇතින් එකක් තමයි අතීත ගනුදනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් වර්තමානයේ ව්‍යාපාරය පාලනය සතුයි ඒ වගේම ව්‍යාපාරය සතු බැඳීමක් වඩෝ අපි මේවට අපිගේ නොමකක් කියලද වගකීමක් කියලා හරි ලියාගතනේද වගකීමම කද වගකීමක් කියලා කියන එක පරකන් අතීත ගනුදනුව කොහෝ සිදුවීමක ප්‍රතිඵලයක් ලෙ ඇතිවන වර්තමානයේ ව්‍යාපාරය පාලනය සතු පාලනය සතු වර්තමානයේ ව්‍යාපාරය පාලනය සතුමනවද බැන්ඩීම් අපි කියනවා වගකීම් කිය. දැම්පුුද මෙතනමන් තවෝයාලට එල්කේස් ඒෙල්ාරිස් ොරි එල්කෙස් තිස්සතේ තියෙන තව දෙයක් කියන්න ල්කෙස් තිස්ස අපි පස්සේගෙනකම්. රි මේ බැඳීමක්නේ වගකීමක් කියලාකන් ඔබ දන්නවාද වගකීම ඇතිවන ආකාරමයි මං කියැන වගකීම් වර්ගනවේ වගකීමක් ඇතිවන ආකාර. ඇතිවන ආකාර වගකීමක් යන්න මෙතන බැඳීමක් න මෙන්න මේ බැදීමක් ඇතිවන ආකාරදන්න නොද. බැඳීමක් ඇතිවන ආකාර දෙකක්තිය නොබති. අනුමාතුගාවක් පොඩ්ඩක්ලියකටු වගකීමක් ඇතිබන ආකාර. වගකීමක් ඇතිබන ආකට ම ගැන වගකින් වර්ගනෙවේය වගකීමක් ඇතිවන ආකාර බ. බගකීම් ඇතිවන ආකාරතියන ප්‍රධාන වශයෙන් දෙකා. මොකක්ද වගකීම් ඇතිවන ආකාර දෙක. මේ බලන්න. හරි නිිවනේද. භගකීම් ඇතිවන ආකාර. එක ලියයාගන්න පළවෙනිී ඇතිවෙනකාරය තමයි නයිතික බැඳීම් ඇතිවෙනවා. නයිතික බැඳීම්. තව එකක් ඇතිවෙනවා සම්මුතික බැඳීම්. එකගැන බගකීම් ඇතිවෙන ආකාර දෙකකි. සම්මුතික බැඩී දැන් ඔයගගේ අහන්න පුලුව. වගකීමක් ඇතිවන ආකාරදිත්වය කුමක්ද වගකීමක් ඇතිවන ආකාරෙක මොකන් දැන් ඔයා කියන්න බයිනැතු ැමකක්ද වගකීමක් ඇතිබන්න පුළුවන් වගකම් වර්ගනවැෑ වගකීමක් ඇතිවන ආකාරදිත්වය මකන්ද එකක් නයිතික බැඳීමම් ඇනිකමකක්ද සම්මුතික බැති නයිතික බැඳීමක් නිසා වගකීම් ඇතියෙනවා සමහර වෙලාවට සම්මතික බැඳීමක් නිසා වගකීම ඇති නයිතික බැඳීමක් කියන්න මොකන් ඔන්න ද ඊළඟ ප්‍රශ්නය එ ගතද එක නයිතික බැඳීම් කියලයන්ට ඊළඟ එක සම්මුතික බැඳීම් කිය හිතා නයිතික බැඳීමක් කියන්න පුතේ මෙන්න මෙහෙම දෙයක් මොකක් හරි නීතියකින් නීතියකින් අරිද එහෙම නැත්තම් ගිවිසුමකින් ගිවිසුමකින් එහෙම නැත්ත මොකක් හරි විවස්ථාවකෙන් විවස්ථාවක් මගින් ඇැතිවන්න බැඳීම් අපිකේ නො නයිතික බැඳීම් මොකද මගිවේ නීතියක් වෙන්න පුළුවන් ගිවිසුමක් වෙන්න පුළුව විවස්ථාවක් වන්න පුලන් දැ මෙහම ගිවිසුමකින් ඇැතිවන බැඩි ක් කතා කරන්න. දැන් ඔයාට මොකක් හරි බාන්ලයක් ඇයට බලුප්ප එකක් විකුණ නොමේ. බලුප්ප එකක් විකුණ නොම මෙහෙමවෙලෙන්දේ. මේ බලුප්ප එකත් එක්ක තියනවා. වගකීම් සහතිකයක්ගේ අසන්තරල දෙනවා. මේක මාස හයක් ඇතුළට කැඩනොත්. මංආය මේක හදලා දෙනවා. කියල වගකීම් සහතිකයක් දෙනවා. දැන් අප ව්‍යාරය කෙ හින්න්න. ොට අපි මේ ගණුදනකරුවත් එක් බැඳීමක් ඇති කරගන්න නමගදද හැඩුුණොත් අපි මේක හදල දෙන්න එලා බැඳීමක් ඇති කරගන්නවා.ඒ වගකීම් සහතික බැඳී මේක ගිවිසුමකින් ඇතිවන බැඳීම. දැන් EPA පරමුදල TTA පරමුදල අපි පච්ච කතා කරනවා. සේවකයගෙන් යම් කිසි දායකක්වයක් යැවී යුතුයි. ව්‍ය පාරේ සේව හැම සේවකෙක් වෙනුවෙන්ම එයාගේ පැන්ශර් එකක් දෙන්න කියලා යම් කි මුදලක්. අන්න්නුවන මහ එක බැඳ එක නීතියකින් නතිවන බැඳීමක්.ඒ හැබැ ව්‍යපාරයට බැඳීමක්. වගකි මේ කැඩුණොත් හදල දෙන්නෝ න එක අනාගතයේ බැන්ඩීමක් ඒ ගිවිසුමකින් ඇැතිවන බැඳීපක්. ඒවට අපිගෙනවා නයිතික බැඩි එකන මොකක් හරි නීතියක් ඉස්සරහ අස්සං කරලා පොරොන්දනවා. මී නයිතික බැඳීමම් කියන්නේ මරුන් හොද නයිතික බැඳීම උදර්රනයක නර කසා දෙවාගේ. දැන් කසාද මඳිද්දීවා හොදට බලන්නක මෙම දෙන්නෙක්ඉන්නවා. කට මෙම රෙජිස්ටාර් යෙක්කිින්න්නවා මෙතන සාක්ෂයට අස්සංකරන්න තව දෙන්නෙක්කින්නවා. එතුොට මේ දෙන්න කියෙනවා අර ජීවිතය තියනකම් අම් බලන් හොදන ොක් හරිගොම එකක් කියලා මිහිම දැමයාලා මේ රොහොම දිගට මොකක්්ද දෙයක් කියලා ඊට බස මෙයා අස්සංකර. එතට මෙතන සාක්ෂිකාරයක්කි නවා අපේක් න ඩු සුවර් මෙයා අනිවාර්යෙන් වල්ලන් හොදනෝොෙේ සාක්ෂි කරනගෙන ය අස්සංකර මෙය ආරි බල්ලන් ගෙනක් දෙෙනවා කියලා මෙයා හොඳට අත්සංකරනවා මෙයාාව ුව කරලා ගැ සාක්සිකාර ැන බ්ඩුුවර් අස්සං කර. එතොටර රජිස්තාර්වරය මෙතනනො එයා අස්සංකර. දැම් මේක බැන්දීමක් එතට මේ ස්වාමයක් භාරයාවන්තර තියෙනෙ නයිතික බැඳීමක්. අ බැරි වෙලාවත් ඔය වගකීම කඩකරොත් ඔන්න නඩුුවත්දාන්න පුළුවන්. ඒකනොේ විදික් අසාද නඩුවලද හෙම බන්දිගේවන්ඩ වෙන්න උසා විස්්‍යරාටමියයන්න පුළුවන් උ සාවිස්රා ගෙන පුලොම යික බැදඳීම විට. ඒ නයිතික බැන්ඩී නීතියෙන් බැඳල්ලා තියෙන එම නතුව සම්මුතික බැන්ඳීමක් නෙවේ සම්මුතික බැඳීමකුත් තියෙනවා පිටමොකස් අම්මයි අපපච්චි අපි අතර තියන බැඳීම්. අම්ම උපබැන්න සාහතිකේ නමතිබ බට තාත්තගහෙම දැම් මෙ එම කත්නවා මෙ මේ උදහරයකට ගැන්න අම්මට සලකවේ නෑ කියලා අම්මට උසාාවේ ගිහි නඩුවදාන්න බැෑ. මක සලගන්න කියලා නීතිය නීතිමය බැඳීමක් නෑ. ඒයාගේ අයිතිය තියෙන සම්මුතිකව අඩුවදාන්න වන්දිගගේ ව්ඩෝනෙ න වන්දිගේ වණ්ඩෝනෙත් නෑ යිඒ වැැඩිහිතයට සලකණ්ඩෝන අපි අම්මට සලකණ්ඩෝන කියන අපි පොතක බැඳලා මේ නීදයකින් කියන හිදනවේ සලක අපි සම්මුතිකව වෙදායිඉඳ පිළි පැදගනාය ආපු නිසාන සාම්ප්‍රදායික වනුගමනය කරපු නිසා අපි සම්මුතික බැඳීමට යටත්වෙනවා ඒව සම්මුතික බැන්ටීමම් අම්මක්පච්චි අපි අතරතිය හැබැ මේ නයිතික බැදිී ඒයට නීතිම මේ බැඳීමක් කියන්න ම නීතියකින් ගිවිසුමකින් විවස්ථාවකින් බැඳීමක් ඇතිවෙන අනං එක නයිතික බැති. සම්මුතික බැඳීම් ඇතිවෙන්න බුද මෙන්න මෙහෙම එක. දැන් ඔයා ඕන්නන් ලියගන්ඩ මේ අපි පසුවත්තු ගන්න නොද නයිතික බැඳීමම් කියෙක් ඇ මේ වගකී ඇ යිතික බැඳීමක් ඇතිවන ආර තුනක් තිරබන්න මේ තුන ලියාගන්ඩු කට නයිතික බැඳීම් කියල ලියලා ඇතිවන ආකාරතුන මෙම ඉරතුනක් ගහල ලයාග්ඩ එකක් නීතියකින්. ඇනි ගිවිසුමින් ඇනික මොකදද විවස්ථාවකින්. නීතියකින් ගිවිසුමකින් එට පස විවස්ථාවකින්. ඇතිවන පැඳී. නීතියකින් ගිවිසුමකින් විවස්ථාවකින්. තමයි නයිතික බැඳී ැතිවේ හයා ගතද නීතියකින් ගිවිසුමකින් විවස්ථාවකින්. තමයි මේ අයිතික බැඩී මැතිවේ. වැඩෙ හරිනේ වැඩිකොට දාගණ්ඩෝනේ හරි අරි. සම්මතික බැඳීම් කියනෙක පුතේ මංකිව අතීතයේ සිට අනුගමනය කළ නිසා සම්මුති වැදීමේ මෙතන ලියන්ඩෝමකද. අතීතයේ සිට අම අනුගමනය කළ නිසා දැන් කිසි අම ආයතනයක් හැම අවුරුද්ධෙම සේවකයන්ට රුපියල් පනස්දහක බෝනස එකක් දුන්න අතීතයයින් දම්ම බෝනස එකක් දුන්න. එහෙන මේ අවරුද්දෙත් අනිවාර්යෙන්ම බෝනස එකක් දෙෙන්්ඩෝ නෙද නැද්ද. මේ අවුද්දෙද දෙන්න හැප එක නීතියකින් සේවකයොන්ට එකඟ වෙලා නෑ. සම්මුතික බැදයගෙන අතීතයේ සිට අනු ගමනය කරපු නිසා පිට බැඳීමක් තියෙනවන්න අතීතයේ සිට අනු ගමනය කරපු නිසා නයිතික බැඳීම ඇතිව. තවත් එකක් ඇතුව නොබතේ මේ ප්‍රසිද්ධ කිරීමේ කද මේ ප්‍රසිද්ධ කිරීම කියලා කියෙන දැන් ඔය සබංවිකුණදීමගෙනවා මේ සබංකැට දෙකක් ගත්තොත් තව එකක් නොමිලේ දෙනවා. කියලා ඇඩටස්ම දෙකක් ගත්තොත් එකක් නොමිලේ. කියල ආර පැක්තුනම ඔතල දෙනව ඔයාලට එතකට අපි දෙක් ගත්තොතයා එකක් දෙන්ටම වෙනද නැද දෙටම වෙනවා බැඳීමක්ති හැබැ එක නීතිම බැඳීමක්ද ෑ ප්‍රසිද්ධ කරපු නිසා ඔයට දෙටනවන්න ප්‍රසිද්ධ කිරීමෙන්. සම්මුතික බැඳී. එතොට සම්මුතික බැඳීමක් ඇතිව නාකාරකය තියෙනෝතු දෙකයිමේ. අතීතයේ සිට අනුගමනය කළ නිසා දෙක ප්‍රසිද්ධ කිරීම නිසා. ලා ගැන්ඩ එක අතීතයේ සිට අනුගමනය කළ නිසා දෙක ලියනවා. ප්‍රසිද්ධ කිරීම නිසා අතීතයේ සිට අන්නු ගමනය කළ නිසා ප්‍රසිද්ධ කිරීම නිසා සම්මුතික බැඳීමම් ඇතිවෙනවා. රයි් දැම්මට එක හඬින් කැන් වගකීම් ඇතිබන ආකාර කියද දෙක්කයි හරියට හටමගත්දේ නයිතික බැඳීම් හා සම්මුතික බැඳීමම් හරි. නයිතික බැඳීමක් ඇතිවෙන්නේ කොහොමද නීතියකින් ගිවිසුමකින් පිවස්ථාවකෙන් නයිතික බැතිීමක් ඇතිවන්න පුර සම්මුතික බැඳීම අතීතයේ සිට අනුගමනය කළ නිසා ඇති වෙනවා. ප්‍රසිද්ධ කිරීම නිසා ඇති වෙන. හරිද වැඩේ බැඳීමක් ඇතිබනාකාර දෙක තේරුුණාද ලියාගත් අද. ඉවා සැබිති බැඳීම් වර්ග මේක ලියාගත්තද මට ෝක හෝකේෙලා මැස ජැක වනුතේ බැඳීමක් ඇතිව නාකාර දේරුණනේද. ඉර්වාස බැඳීම් වර්ග දෙකා පිිය මොමි බැඳීම් වර්ග. ඒැන වගකීම් වර්ගී කර අනුමත්තු කවල යන්න. වගකීම් වර්ගී කරනය වගකීම් වර්ගී කරනේ වගකීම අපි වර්ග කරම හරි තෙරුණ ය පුතේ මේක තේරුුණනේ වැඩේ ගොඩනේ බැඳීමක් ඇතිවනාකාය ගැන වගකීමක් බිහිවන ආකාර දිත්්‍යය ඔබට තේරුුණාද වැඩේ හරිනේ වැඩ හරි එහෙන මේ බල වගකීම් වර්ගමේ වගකීමක් කියන එක පුතේ වගකීමක් කියන එක ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙද නොමේ ප්‍රධාන වශයෙන් කොටස් තුන වගකීම් අපිට පටස් තුනකින් කියන්න පුළුවන්. වැල දන්න මේ තම එකක් මේ ජංගම නොබන වගකීම්. එට පස්සේ ජංගම වගකීම් ඊලයි අපික තාය කරනො සාමාන්‍යෙන් අසම්භාවය වගකී අ සම්භාාවය වගකීමේ ය පසුවත් උගන්නවා නමුත් මෙතන්දත්මං කියන්න. එතොට වගකීම් කොටස් දෙකක් තියෙනවා බේ හෑ මොකත් දෙකක්. ජංගම නොවන වගකීම්, ජංගම වගකීම් ඇනිකමගක්ද අසම්භහාව වගකීම්. ලියන්ඩ බලන් වගකීම් කොටස් තුනයි. ලියන් වගකීම් කොටස්තුන. ජංගම නෝන වගකීම්, ජංගම වගකීම්, අසම්භාවි වගකීම්. ලියන් කොටස්තුන මෙහ. ජංගම නෝන වගකීම්, ජංගම වගකීම්, අසම්භහාව වගකීම්. අරි කොටස්තුන මෙම තුන් ආකාරයකට බෙදලා ලස්සන්නට ලියාගන්න. වගකීම් කොටස්තුනයි. ජංගම නොවන වගකීම් ජංගම වගකීම් හා සම්භාාව වගකීම් කියල ලියක අසම්භාවය වගකීම් කියල ලියාග. අඩදේ වැඩේ ගොඩන වැඩේගොඩ හරි මේක ලියාගත්තන්නේ වගකීමමාල ලියාගත්තන්නේේ ජංගම නොන වගකීම් ජංගම් වගකීම හා සම්භාාවය වගකීම් කියල ලා ගත්තන්නේ එන අප පලවෙෙනයකට යමෝ මකන්ද? ජංගම නොන වගකී මෙ එන්න අනුමාතෘකා වක්දාගමූ අනුමාතෘකා වගදාගමූ මොකදද ජංගම නොවන වගකී මොකද ජංගම නොන වගකීමක් කියල කියන්නේ ජංගමනු දැ වගකීම් මොකක්ද කියලා දන්නවන්න මොකදපුුතේ ජංගම නොවන වගකීමක් කියල කියන්නේ ජංගම නොවන වගකීමක් කියන්න මොකක්ද ජංගම නෝන වගකීම් කියල කියන්න මෙන්න මෙහෙම එකක් මේ බලන්න හරි ම කියන්නහ? කිසියම් වගකීමින් නිද හැගෙනන වගකීම එ ම පින් නිදහස්ස වට බෑ කිසියම් වගකීමකින් නිදහස්වීමට ව්‍යාපාරයකට ලබා දීලා තියෙන කාලය වසරකට වඩා වැඩී නම්. අපි කියනවා ජංගම නෝන වගකි. එගැනපති මොකක් හරි වගකීමින් නිදහස්සෙන්ට ඔයාට දීලා තියෙන කාලය අවුරුද්ධකට වඩා වැඩි. දැම් බැංකුුණයක් බල අපිට බැංකුනෑ අුරුද්දෙන්ගේ වඩ කියල ෙේ අුද. හතරකන්ගේ වන්න කියෙන. කල්බදු විනෑස එකක් දාපු හම බලන්න තිනන්සකක් දාපු හාම ඒයා කියන්න අපි අවුරුද්දෙන්ගේ වන්නඩ කියලානේ අවුදු දුනා අතරකින්ම් පහගන්ගේ වන්න කියල මේවා ගෙන් මේ වගකීමේ නිදහස්සීමට අපිට ලබා දීලා තියෙන කාලය අවරුද්කට වඩාම් වැඩී නම් ඒවා මොන වගකීම්ද ජංගම වගකීම් කියල තමයි ගන්න. රයිට අපි දාම ජංගම නෝන වගකීම් කියෙක දාම. ලියයාගම ජංගම නොන වගකීම් කෙනෙක ලයාගන්න කිසියම් වගකීමකින් නිදහස් වීමට. කිසියම් වගකීමකින් නිෙදහස් වීමට කිසියම් වගකීමකින් නිදහස්වීමට. ව්‍යාපාරයට ලබාදී ඇති කාලය ව්‍යාපාරයට ලබාදී ඇති කාලය වසරකට වඩා වැඩී නම්. කිසියම් වගකීමකින් නිදහස් වීමට? ව්‍යාපාරයකට ලබා දීල තියෙන කාලය වසරකට වඩා වැඩී නම්. වගකමකින් නිදහස්සීමට ව්‍යාපාරයට ලබලදීල තියන කාලය වසරකට වඩා වැඩී නම්. අවුරුද්ධකට වඩා වැඩී නම්. ඒවා ජංගම නොන වගකින් වේ ලියන් උනන්දවෙල්ලියන්න ඒවා. ජංගම නොවන වගකම්බේ. ජංගම නොවන වගකම් කියලකය. හරි right. ංගම නොවන වගකීම් වේ රයි අපි උදාහරණයක් ලියමුූ මෙතන උදාහරණයක් මේ බල උදාහරණයක් ලියමු උදාහරණලයා ගන්න බැංකුුණය බැකුුණය. නවලියට කල් බදුනාය කල්බදුනය තවන්න උකස්නාය දේපල ඇපේට තියලගන්න නාය තියෙනවාන කල් බැංකුුණය කල් බදුුනය අල්බදුනය ගැන්න ෆිනිස්කෙන එක. උකස්නය මේ වගේ අවුරුද්ධකට වඩ වැඩි කාලයක් අපිට ගෙවන්ඩ දෙන වනම් අපි වගේ නොමකක්ද ජංගම නොවන වගකීම් කියලා හරිනේ හරි ඊළගේක මොකක්ද ජංගම වගකී එෙන ඊළන් ගන්නු මාතෘකව ලිය අපි ජංගම වගකී එ ගන්න මාත උදාහර ලිවනේද කලින්ගේ ර ජංගම වගකීප මොකක්ද ජංගම වගකීමක් කියලා කිය නන මාතෘකාවලයා ගන්න ජංගමක් මේකත් හරිම ලේසි ඒගැන කිසියම් වගකීමකින් නිදහස්සීමට ව්‍යාපාරයට ලබලදීල තියෙන කාලය වසරකට වඩා අඩුයි නම්. එක මොකක් හරි වගකීමක් අපි මේ අවුරුද්ධ තුලට ගෙවල නිදහස්ුවෙන් දෝ. ගැන වසරකට වඩ අඩු කාලයක් තියෙන ෙවල නිහසුවෙන්න්න අන්ඒකට අපි නොකක් කියලද ජංගම වගකීම් කියල කියලා රයි. එහෙනම් අපි ජංගම වගකීීම කියන්නේ මොකක්ද දෙ කෙල ලියාග ලිය ගැන්ුවන්නීම. කිසියම් වගකීමකින් නිදහස්සුවීමට මොකක් හරි වගකීමකින් නිදහසුවීමට කිසියම් වගකීමකින් නිදහස්සවීමට ව්‍යාපාරයට ලබාදී ඇතිකාලය ව්‍යාපාරයට ලබාදී ඇතිකාලය කිසියම් වගකීමකින් නිදහස්ුවීමට, ව්‍යාපාරයකට ලබාදී ඇතිකාලය පසරකට වඩා අඩුයිනම් අවුරුද්ධකට වඩා අඩුයිනම් සරකට වඩා අඩුයි නම් ඒවා ජංගම වගකීම්වේ. ඒවා ජංගම වගකීම්වේ.ගැන මොකක් හරි වගකීමකින් නිදහස්වීමට ව්‍යාපාරයට ලබල් දීරතියෙන කාලය අවුරුද්ධකට වඩා අඩුයි. ඒවා ජංගම වග නා අවුරුද්කට වට අඩුවෙන් අපිගේ වඩුව පෙන්න්න මේ වගේ දේව. මේ නය හිමියෝ. කවුද නහිමියෝ කියලා කියැනෙ. නයිහිමියෝ කියන්න පුතේ මේ අපි බේ බාණ්ඩ ඇරගෙන දැන් ඒ කියලා පුද්ගලයකින්නවා මේ ඒ කියන කෙනගේ අපි බෘපියල් පනස්දාක බා්ඩ තොගයක් දත්තා නයටගත්තේ අපි පස්ස මේක ගවන්්ඩෝන එක ගොඩක්හල්ලඉද බෑන් ඉක්වන දබ ගවන් ඩෝඩ එකන් අපි ගෙන නය හිමියෝ ජංගම වගකි නය හිමියෝ. තවති න බැංකු අයිරා බැංකු අයිරා ජංගම වගකි එක ඇනපතිේ බැංකු වයිරාවක් යැන බැංකු ගනිුමේ තියෙන ශේෂයට වඩා වැඩියෙන් චෙක් පත්නෙකුත් කරලා එකන ඔයා හිතන්නකෝ බැංකුවේ රුපියල් දා හහියිතියෙන්නේ බැංකු පොතේ හැබැයි ඔයාත පුද්ගලෙකුට චෙක් පතත් දෙනවා රුපියල් පන්දාහ. දැන් අර පන්දාය චෙක්පත මේක වැටු නොත් දාහයින්න බැක්කවතින්ට පන්දාහා කොන්න බැංක ෙෙන නොයා හොඳ ගඩු දෙන කාරෙකි ද බැංකවේෂීයති ප්‍රින රදාහ එකකැන අපි මේක ඉක්මනටම දාණ්ඩුව අප මේකට ගෙනවා යිරාව. බැංකවතියන රින ශේෂ පක්්ග කීප්න බැංකු අයිරා එටවස ගෙව යුතු දැම් ගිය මාස විදුලිබිල ගෙව නෑ අපි ගෙව යුතුයි එහෙනම. ගෙවිය යුතු වියදම් ඕනෑම එක. ගෙවිය යුතු වියදම්. ම ඉදිරියට ලද ඉදිරියට කලපු වියදම් වත්කම්. හැබැයි ගෙවී යුතුයි නම්. එක දෙන්ඩට ඕනේ දෙඩ ඕනේවා. ම ගණ්ඩ ඕනේවා ආදාය වත්කම්. දෙන්ට ඕනේවා වගගෙමෙව දෙන්න ඕඩමේ. ගෙවී යුතු වියදම්. හවී යුතුයි. එවගේම තවක්ති නවා තව ඕන අපික කියැන් පුලොන් මේ ඉදිරියට ලද ආදාය. ඉදිරියට ලද ආදාමක කියන කවරුහරි කෙනෙක් මේ මම් බඩු ගන්න ෑ කෙල ඇඩ්වාන්ස එකක් කියයල ගිහිල්ල. දෙැඟයායට බඩු ටික යැයුතු නාගතය වගකීමත්න අපිට එනම් ඉදිරියට ලද ආදායම් කියන්නේ ජංගම වගකීම ඉදිරියට ලදා ඇද ජංග වගකම්ටි කලින්ම් අයහිබියෝ ඉන්නවා බැංකු අයිරාව තියෙනවා ගෙවයුතුවියදම් තියෙනවා ඉදිරියට ලද ආදායම් තියනවා මෙන්න මේ වගේ සෙට් එකක් තිනෙන මත තියකෙන ඉදිරියට ලද ඔබ. පට වෙනස් වෙන්ට දැන් ඔන්න අප පන්තිවල හිට දරුව මේ පාර ජැවර්දධපුර විශ්වවිද්‍යාලයයට අපේ පන්තිවල සම්බන්ධ වෙලා තේරුුණ දරුව ඔන්න වරලත් ගණකාධිකාරී විබාගේ දෙවන අදර ලංකාවම දෙවනිය වෙලා ඔන්න එකවුන් සුගන්න ගැන් නිෙල්ල. ලංකාවම දෙවනිය වෙලාතිේ. දිවයිනේ අපි දිරේ දිදානෝ. එතෝට මේ ලංකාවම දෙන වනෝ කියන්නේ චාඩ් වගේ විභාගේ පංිදනවා ඒක හොඳ කැප කිරීම එක මේ මේ විදිහයට කැප වෙලා වැඩ කරන්න පුරදන. දරුවුන්ඩ ඕන එකක් අවුලක් නෑ මතක තියාගන්න ගේමක් නෑ එකෙන් අපි හොඳ පන්නරයක් ගම මේ ඒලවල් එකේදී කාගන වැඩ කන මේ කැපවීම එකල ඉදිරි විවාහලදදි දැමොත් ඔබ ඉදිරියේදී දිවෙන්නේ ප්‍රමය වෙනවා අනිවාරෙන්ම එකන්ද මහන්සිවෙලා අපි වැඩ කරම්. මංකෝ මාස තුනක් යනකොට පලවෙනි පාඩන්ටි කිවර කරම සියල් ඉවරම ඔබ එක මිට වැඩකරට සූදානමෙන් ඉඩුවන් එචරේ මංක කිය එකන් අපි වැඩේ කරගෙනයක් ර් මෙතන හරින ංගම වගකීම් උදාහරැටි කලි වනේද නයහිමියෝ බැංකු අයිරාභ ගෙව යුතුවේදම් ඉදිරියට කළ ආදායම් ඉදිරිල්ලද ආදායම් හරිනේද රයිතයකත් හරි දැ ඔන්න මංගව වගකීම් වර්ගත්තුුණත්තිනමයි ජංගම නෝන වගකීම් ජංගම වගකීම් හරිේ අපි අන්තිමේක බලමකද. අසම්භාාව මේ අසම්භේ වගකීම් කියෙකක් දැන ග්ඩ ඕ. එන ඊළංග මාත්‍රකකාවමකක්ද අසම්භාාවය වගකීමම් මොනවාද අසම්භාාව වගකීම් කියල කියා මෙන්න දැන් සමාරගෙට අසම්භාාවය ක්‍රියා දන්නව ඇති මොුණද අසම්භාාවය වග කියීම් කියලා මෙන්න මෙහෙම එකක් මේ අතීත ගණු දෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන මේ අතීත ගණු දෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස තමයි ඇතිවේ හැබැයි අනාගත අනාගතයේදී සිදුවීමක් යම්කිසි සිදුවීමක් සිදදු වීම හෝ නොවීම මත අනාගතයේදී අම්කිසි සිදුවීමක් සිදු වීම හෝ නොවීම මත වර්තමානයේදී ඇතිවන බැඳී වර්තමානයේ ඇතිවන බැඳී අපි ගෙන අසම්භාවි වගකින් අපි කොටස් තුනකින් කියමකද අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇතිවට අතීතයේ සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇතිව. අනාගතයේදී යම්කිසි සිදුවීමක් සිදුීම හෝ නොවීම මතමක් ද වචන. අනාගතයේදී යම් කිසි සිදුවීමක් සිදුවීම හෝ නොවීම මන්ත, වර්තමානයයේ ඇතිවන බැඳීම්, අසම්භාාවය වගකින් වේ. කියඩ බල අතීත ගනු මංමුුධාරය එක පැදිලි කරනම් බයෙන්න්න බා දැනට නිර්ුවචනකයන් අතීත ගණු දෙෙනුවක හෝ සිදුවීමක ප්‍රතිබාලයක් ලෙස ඇතිවට. රි අනාගතයේදී යම් කිසි සිදුවීමක් සිදුවීම හෝ නොවීම මන්ත. වර්තමානයේදී ඇතිවන බැඳීම. හරිනිේ? අපිියිම සම්භාවේ වගගේකීමම්ෙ අස්සන මාත්‍රු කවදා ගන් දෙල්ලිය ගන්ඩු විස්සල ඉ පවස ම ැදිි කගගී අී ගණුදනුවක හෝ සිදුවීමක අතීත ගණුදනුවක හෝ සිදුවීමක අී ගණුදනුවක හෝ සිදුවීමක ප්‍රතිඵාලයක් ලෙස ඇතින් අතීත ගණුදනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන්න වර්තමානයේ ව්‍යාපාරය විසින් පාලනය කරනු ලබට ස්ොරි ොරිපඩැකිද අතීත ගණු දෙෙනුවකෝ සිදුවෝක ප්‍රතිබලයක් ල සැතිබන අේ එකමවත්දා ගණ්ඩ මේකයි වර්තමානය න නිකම් වගකින්. අනාගතයේදී යම් කිසි සිදුවීමක්, අනාගතයේදී යම්කිසි සිදුුවීමක් අනාගතයේදී යම්කිසි සිදුවීමක් සිදදු වීම හෝ නොවීම මත. අනාගතයේ දී යම්කිසි සිදුවීමක්, සිදුවීම හෝ නොවීම මත. වර්තමානයේදී ඇතිවන බැඳීම් අනාගතයේදී යම්කිසි සිදුවීමක්, සිදුවීමහෝ නොවීම මත, වර්තමානයේදී ඇතිවන බැඳීම්. අසම්භභ්‍ය වගකීම් වේ. වර්තමානයේදී ඇතිවන බැඳීම්, අසම්භාාවය වගකින් වේ එබන නැවත වතක් මක් යන්න. අතීත ගණු දෙනුවකො හෝ සිදුවීමක ප්‍රතිබලයක්ක ලෙස ඇතිවන අනාගතයේදී යම්කිසි සිදුවීමක් සිදු වීම හෝ නොවීම මත පර්තමානයේදී ඇතිවන බැඳීම් අසම්භහාවය වගකීම්වේහරි මං උදාහරණ ැකැන් මෙහෙම ඉතන්නක. දැන්ඔන්න අතීතයේදී සේවකය කොයාට නඩුවක් පවරනවා පනස්දාහක වන්දිල්ලල නඩුවක් පවරනවා. ඔසාවි අපෙන්. වදිල්ලලා නඩුවක් පරන දැ අසම්භාවයක් යන අනාගතයේදී මොකක් කරරි සිදුවීමක් නිසා නිසර මතකරකිව වැැස්සොත් ටඟ උතුර වැැස්සොත් මේ ගඟ උතුරන්න උඩ පැන්නොත් බිම වැටේ ඩ පැනොත්ෙ වැට පැඩි නත්ත ටේ නෑනේ ඒවගේ අසම්භාවයයි ක්‍රමවකර සිදුවීමක් අනාගතේ වෙයිද නැද්ද කියලා දන්න ඒත් එක්ක ක්‍රියාව කටගන්න ඒ වගේ තම මේක මේ රුපියල් පනස්දාග වන්දිල්ලල සේවකයෙක් නඩුවක් පවරණ. වන්දිල්ලා නඩුවක් පවර පැහදිලි එතෝට අපි බැරිවෙලාවත් නඩුව පැරදුනොත් ගෙවන්ටවෙේ පැරදු නැත්තන් කිව්ඩ ඕට අන්න සම්පාය වගකි. තිරනද දැන් ඔය අත්සං කරනලා දැප්ප එකන ඔයා කාගහැරි යාළුවෙකුට කෝටි හයක බම් එකන්න කෙ තන් කෝටි යක බW එකක් ගන්න යාලුව. ඔය අසන් කරනවා බයවැෙන්්ඩේ පාමකය යාලුව මේ කෝටි හය එෙමනැත්තැන් ලක් සහසිය ගියවනොකිලව අපේට අත්සං කරවා. හැබැයි යාලුවගේ වේ නැත්ත. පට ලක් සහයසී අගගේ වන්ඩ වෙයි ැ අසම්භාාවයෙන් අසම්භාවි වග කීපා. සේවකක් වන්දිී ඉල්ලලා නඩුව අදදාලා තියෙනවා අපි පැර දු නොත්ගෙවන්ඩුවෙති නොද්ගෙ ව්ඩු න්නේ අප ඒපට තමකෙන අසම්භවි වගගේ. තිෙන් අදෙන උදහරණ එලියන්ට වන්දි ඉල්ලා පවරා ඇති තීන්දුව නොලැබුණු නඩු තින්දුව ලැබුණොත්ඒ එක අ සම්භාවය නෑ දෙින්ට වෙන පැරදුන තින්දු නොලැබුණු ඒවා එලියන්ට වන්දි ඉල්ලා පවරා ඇති. තීන්දුව නොලැබුණු නඩු වන්දි ඉල්ලා පවරා ඇති තීන්දුව නොලැබුණුලා නඩු. එට පසේ අත්සංකරන ලද ඇප වගේ දේවල්. වන්දි ඉල්ලා පවරා ඇති තීන්දුව නොලැබුණු නඩු. එට පසේ අත්සංකරන ලද ඇප වගේ දේවල් අපිට ගණ්ඩ පුළුවන්. වැඩේහරිද වැඩේ හරිනේද දැම්මටක අඩ. වගකීමක් කියන්න මොකක්ද කියල ගෙන ගත්තා වගකීමක් ඇතිබන ආකාර දෙක ඉගෙන ගත්තා එටවාස වගකීම් වර්ග ගැන ඉගෙනගත්තා වගකීම් ගැන හරිද ඔන්න දැන් අපි දෙක් ඉගෙන ගත්තා එකක් බත්කම් කියන්න මොනෝද කියලි ගෙන ගත්තා හරි ඉවාස දෙක වගකීම් කියන්න මොනෝද කියෙල ගෙන ගත්තා හරි මේ දෙක හරිද පත්කම් වගීම් හරිද මට මැසේ ජැස්කව වන්ඩු හසේද හොදුස්මක් ගන්න අපි තව තුනයි තියන්නේ හරි ඉවරයිද මේක තේරුුණාද මොකතත්තේ මට බොඩි මැසේජැක වන්න ක හරි තේරුණ මොක තත්තේ මට මැසදාන්න බපුති මේ කොට තේරුණාද බත්කම් බගකි බංගව සමීරණයට කලින් මේ කොට සස්වබ අවබෝධ කර ගත යුතුයි ඇඩෙ හරිනේ. තේරුුණා. හරි නියමයි. එනයි ඊළඟට අපි දාමූ තුම්වනය කමොක්ද මූලිකාන්ගය හිමි එකම කියන්න මොකක්. හිබිකමයි ඉතාම සරලයි. හිමිකම ඉතාම සරලයි හිමිකම ඉතාම සරලයි මොකක්ද මිකම කියල කියන්න මරු. මොකක්ද හිමිකම කියලා ැෙන මාත්‍රකාවලයන් ලස්සන්ඩලයන්ද මාත්‍රකාවල යන්න පිළිබලට හිමිකම අපින් තෙමු කවන්්වල්ඩ ගේ මක් දෙමු ඔබ බයෙන්ට පයිකවන්්ට බන්ඩ මාර එකක්ගන්න නොලන්නනොහ සුපිරි ඒකක් ගන්න ඔොමේ ප්‍රමීතිහෙම අපිට ගේබක් නෑ දෙමුගේම. හිි හිමිකම කියන්න මොකක්. හිමිකම කියන්න මෙන්න මෙහම එකක්. ියගද හිමිකම කියල කියන්න බතේ මෙන්න මෙහෙම එකක් හිමිකම කියන්නේ ව්‍යාපාරයත් හිමිකරුත් අතර තියෙන බැඳීම් ඒක යන්න මෙන්න මෙහෙම එකක් පුතේ හිමිකම කියලා කියන්නේ හිමිකම කියලා කියන්නේ මෙම හිමිකම ඇතිබන්න පුුතේ සාමාන්‍යෙන් මතක දයාගඩ ඒකක සංකල් පෙහින්දා ඒකක සංකල් පෙහිෙන්දා. ඒ ගන්නේ හිමිකරුගෙන් වවූ ස්වාධීනත්වයක් ව්‍යාපාරයට ඇත කියල ඒක සංකල්පයක් තියෙනවා ඒකක සංකල්පය ඇත්යෙන් අ ඒක සංකල්පය. එතට ඒක සංකල්පයක කියන්න බුතේ හිමිකරුගෙන් වන්නු ස්වාධීනත්වයක් ව්‍යාපාරයට තිය. හිමිකරු හිමිකරුගේ පෙන්වු ස්වාධීනත්තයක් ව්‍යාපාරයට තිය පැහැදිලිද ඒක තම ඒකක සංකත්තය. එතකොට අයිතිකාරය ඔයා හිතන්න රුපියල් දාහත් දැම්මොත් මේ හිතන්ඩ අයිතිකාරයක් දාහත් දැම්මොත්. ව්‍යාපාරය නෙවෙයි මේ සල්ලේ. අයිතිකාරයගෙන් ඉතින් ව්‍යාපාරයට බැඳීමක් තියෙනවා මේ මෙයා ධාපකට අපි ගෙන ප්‍රාර්ධනය කළක් ප්‍රාධ්ධනය ප්ලස් ලාබය අපි මෙහන්ටිකිවන්්ඩ. තිෙනද. අයිතිකාරය ව්‍යාපාරයට දැම්මොත් ප්‍රාග්ධනයක් ඒ ප්‍රාග්ධනය දන ලාබේ නැවත වේ අයිතිකාරයට ගෙවන්ඩ බැඳීමක් තියෙනවා කා්ටද ව්‍යාපාත්. මෙට මේ අයිතිකරුත් ව්‍යාපාරයත් අතරතියන බැඳීමට අපි කියන මොගක් කියලද හිමිකම කියල කිය ප එතට හිමිකරුත් ව්‍යාපාරයත් අතරතියන බැඳී. ම මේ හමොකක්දේ බැඳීම ප්‍රාගධනය දන අප ප්‍රාක්්ධනය දැන ලාභේ මෙයාට දෙන්න බැඳී මක්තයෙන් මේක තමයි අපගන් හිමික කැදවැට මෙම පොඩි චිත්‍ර ඇඳගන්නස් පුලුවන් පොඩ්ඩක් මෙම චිත්‍ර කැගන්න මෙන්න මෙහම පොඩ්ඩක්ම ව්‍යාපාරක් ඇඳගන්න මේ අයිතිකාරෙන්නේ මේ අදාහක් මම දානව ප්‍රාග්ධනය විදිහයට. ප්‍රාග්ධනය හොම දැමනිකන් ඇදගන්නකු හිමිකම යටතේ. අපිට තේරෙන් යන ති වැඩය ඉන්න අප අපේ චිත්‍ර එනකාටවත ඩැන් අප චිත්‍ර අපින්. පියවබෝධ කරගන්න ඔනීමටම සමි කරන්න හරි. දැම ව්‍යා හිමිකරුට දැම්ම මෙන්න දාහයි දැම්ම ප්‍රාග්ධනය ඉට පස නැවත බැඳීමක් දිනවා මෙන්න මෙයාට දෙන්ඩමි. ප්‍රාග්ධනයේ දැන ලාබේ මෙයාට දෙනොමි ප්‍රාග්ධනය දැන ලාබේ මෙයාට දෙනවා. මෙ දැම ප්‍රාග්ධනයේ දැන ලාබේ මෙයාට දෙනවා. ප්‍රාග්ධනය දැන ලාබේ දෙනෝ. එදරට මේ? තම මේ බැඳීම තමයි මකද හිමිකම කියලකෑ රයි දැ මේ චිත්‍ර වල හම ේරවා අපි හිිකම කියනෙ එක හමලයාාකමකක්ද ව්‍යාපාරයත් හිමිකරුත් අතර ඇති බැඳීම හිමිකම වේකල් අලයාගන් ්‍යාපාරයත් හිමිකරුත් අතර ඇති බැඳීම හිමිකම වේතාම සරලයිනේ මකදද ව්‍යාපාරයත් හිමිකරුත් අතර ඇති බැඳීම හිමිකම වේ. ව්‍යාපාරයත් හිමිකරුත් අතර ඇති බැඳීම හිමිකම වේ. ව්‍යාපාරයත් හිමිකරුත් අතර ඇති බැඳීම හිමිකම වේ ව්‍යාපාරයත් හිමිකරුත් අතර ඇති බැඳීම හිමිකම වේ. හරදපුත වැඩේ. ව්‍යාපාරයයක්ත් හිමිකඩුත් අතර තියෙන බැඳීම අපි කියේ නවමකක් කියලද හිමිකප කිය. ෑ අපි මේ හිමිකම ගන්න පුලුවන් ලේසිය මර කලින් ඉගෙන ගත්ත ේ දීමේ හිිකම සමානයි මේකල් ලයාගන්න හිමිකම සමානයි බලලයාගන්න. අර ගත්ත වත්කම්වලින් අඩු කරනෝ වගකි. වත්කම්වලෙන් වගකී අඩුකරපුවාම හිමිකමේන්න එතවොට හිිකම ගන්නමකක්ද. වත්කම් රින වගී හිමිකම ලිය ගන්න පත්කම්ප්‍රීන වගකීම හිමිකම සමානයි වත්කම්රින වගකි. ඒක එකයි යටටිලිය ගන්නු හිමිකම සමානයි? වත්කම්රිින බගකි. වත්කම්රින බගකි හිමිකම සමානයි වත්කම්රින බගකි. මේග ලියාගත්තනේද හිිකම සමානය වත්කම්රිින බගකි වත්කම්රීන වගකි. සියලුම් වගකි මඩුකර පසු ඉතිරවන ශේෂයගේ ව්‍යාපාරයක වත්කම්වරේ එෙහි සියලුම් වගකි මඩුළ පසු ඉතිරිවන අවශේෂාගේ වගකීමය කිව්ොත් වැරදිපුතයක හිමිකම්. වත්කම් වලින් වගකී අඩු කරාට පස්සේ හිමිකම් වෙන්නේ වගකීීම නෙවේය තරු හරිනේද. ර එතකොට සංජුලාහනවා විසි දෙකේ ළමෙක් මුල් පාඩම් වගහැරුණ හින්දාව කියලා කියනෝ. විසි දෙකේ කලාස් තිය නෝපුතේ රිවිෂන් පන්ති. විසි දෙේ අයට අම්බානක යනවාද විසි දෙක ඇ ඔන්න මංගේේ සැතින් පස්සේ පේප කලාං සෙක්කුත් පටන් ගන්න එක නොමිලේම කරන වැඩ ඒක සම්බෙන්ද බෙන්න්න ලන් ඕන්න අප රිිවිෂන් පන්තියෙනවා ඒකනම් වැඩ ගොටක් යන දෙ සම්පූර්ණ වාර්තා කියන බාඩම තමයියන් කොමත් විසි දෙකේ අයිත දැනවා වැඩ ඇති මොකදගොල්ලො විභාග ලං වුණ හම තමයි තේරෙන්නේ අපි මේ කියන දේවා එලා පන්ති කිහිල්ල ගිල්ල වබෝධ කරගෙනෙන්නේ අන්තිම වෙලාව තේරවා විසි තුන අය මංගහිතනව තාව මුල්ලවදේඉන්නේ ඒ නිසා ඔබට ආර විසි දෙකේ අයට තරම් දැනන සම්භාවිතාව සහරවිට අඩු ඇති විසි දෙකේ දරුව අපිත් එක්ක ගොඩක් එකතු වෙලා වැඩේ කරගෙන යනවා මේ වෙද්දි මහිත විසිතුන අයටත් මංම උත්සාහ කරන්න දිවයිනේ මංකව දිවේන දෙවනස්ාන බාගත් ම තන චාඩ ල්ලක අපේ පන්තිවල ටක දරු ඒව යාලට ළුවන් ඒලවල්ල ලංකා ොද තැන්වලට යන්් පොඩ්ඩක් ඉති කැපව වෙන්ඩෝනේ දැම ද කැවුනොත් විසිතුනේ දරුවන්ට හොඳම අවස්ථාවක් තියෙන. හරි අපි වැඩේ කරගෙන යම් දැහරි හිිකම කියන්නමක්දදි කැලිගෙන ගත්තන් මිකම සමානයි වත්කම් රීන වගක වත්කම් රින වග දැන් තුනා කියගෙන ගත්ත මකිකව මිකම කියන්නේ හිමිකරුත් ව්‍යාපාරයක් අතර තියෙන බැඳීම අපි කිව්වමකක් කියලද හිමිකම කියලා. එතොට වත්කම් හරි වගකී හරි හිමිකම් හරි තව එකක් කිය මකන් ආදායපල ග නාආදායම් කිය. ආදායම් කියලලියගන් ආදායම්. ඊලා ගණු මාත්‍රකාව මකක්ද අහිමිකම අපිටය කතා කරද දෙයක් නෑ බුතිේ ඔච්චරයිතිය කතා කරන්නද ආදායම් කියන එක අපිට පස්සේ කතා කර ොකන්ද ආදායමක් කියල කියන්න දායම් මෙ දාය මන්ත්‍රකවලිය ගඩ ආදායම් මොකක්ද ආදායමක් කියලා කියන්න. ආදායම්. ේ ආදායමක් කියලා කියන්න මෙන්න මෙහෙම දෙයක් ආදායමක් කියලා කියන්නේ මෙන්න මෙහමද එක අපිට මෙහම කිය ලාන්න. ලක්ෂණ තුනින් වත්කම් හරි වත්කම් වැඩිවීමේ හෝ වගකීම් අඩුවීමේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවට ප්‍රතිඵලයක් ලෙස ඇතිවට. වත්කම් වැඩිවීමේ හෝ වගකීම් අඩුුවීමේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවට. ඊල එක තමයි හිමිකම සඳහා හිමිකම සඳහා සහභාගී වන්නන්ගේ දායකත්වයෙන් තොරව. එකන අයිතිකරයෝගේ මැදිහත්වීමකින් තොරව. හරි හිමිකම සඳහා දායක වන්නන්ගේ දායක වන්නන්ගේ සහභාගීත්වයෙන් තොරව. හිමිකරුවන්ගේ මැදිහත්වීමකින් තොරව. හිමික මේ සිදුවන වැඩිවීම හිමික මේ සිදුවන වැඩිවීම අපි කියනවා ආදායම් කියලා. මකක් ආදායම කියන්නේ හිය කියයන් මොල්ද ප්‍රති ආදායම කියලගැන්නේ වත්කම් වැඩිවීමේ හෝ හරි වගකීම් අඩුවීමේ ප්‍රතිඵාලයක් ලෙස ඇතිබන. හරි වත්කම් වැඩිවීමේ හෝ වගකීම් අඩුවීමේ ප්‍රතිඵාලයක් ලෙස ඇතිබන හිමිකම සඳහා දායකවන්නගේ හිමිකම සඳහා සහභාගී වන්නන්ගේ දායකත්වයෙන් තොරව. හිමිකම සඳහා සහභාගී වන්නන්ගේ දායකත්වයෙන් තොරව හිමිකමේ සිදුවන වැඩිවම් ආදායම් වේ. එක පාරකයන් පත්කම්වල වැඩිවීමේ හෝ වගකීම්වල අඩුවීමේ ප්‍රතිඵලයක් ලෙස ඇතිව. හි හිමිකම සඳහා සහභාගී වන්නන්ගේ දායකත්වයෙන් තොරව. හිිකමේ සිදුවන වැඩිවීම අපි කියනවා ආදායම් කියලා. ර ියගියගඩ වත්කම් වැඩිවීමේ හෝ වත්කම් වැඩිවීමේ හෝ. ආදායම් කියන එකට ලියගැඩ. වත්කම් වැඩිවීමේ හෝ. වගකීම් අඩුවීමේ ප්‍රතිඵලයක් ලෙස ඇතිබන වත්කම් වැඩිවීමේ හෝ. වගකීම් අඩුවීමේ. ප්‍රතිඵලයක් ලෙස ඇතිබට. වත්කම් වැඩිවීමේ හෝ වගකීම් අඩුවීමේ ප්‍රතිඵලයක් ලෙස ඇතිබට.රි ප්‍රතිඵලයක් ලෙස ඇතිබට.. ඉට වසේ හිමිකම සඳහා දායකව හිමිකම සඳහා සහභාගීබන්නන්ගේ වත්කම් වැඩිවීමේ හෝ වගකම් අඩුවීමේ ප්‍රතිඵලයක් ලෙස ඇතිබන හිමිකම සඳහා සහභාගීපන්නන්ගේ හිමිකම සඳහා සහභාගී වන්නන්ගේ දායකත්වයෙන් තොරව මේ හිමිකරුවන්ගේ දායකත්වයෙන් තොරව. අරිද හිමිකම සඳහා සහභාගී වන්නන්ගේ දායකත්වෙන් තොරව. හිමිකමේ සිදුවන වැඩිවීම. හිමිකමේ සිදුවන වැඩිවීම අපිකෙන් ඔොමකක් කියලද. හිමික මේේ සිදුවන වැඩිවීම ආදායම් වේ අරි නේදර එතකොට මටකයන්න බලන්න්න. මොකක්ද ආදායමක් කියන්නේ වත්කම් වැඩිවීමේ හෝ වගකීම් අඩුවීමේ ප්‍රතිඵලයක් ලෙස ඇතිව. එයට පස්සේ හිමිකම සඳහා සහභාගී වන්නන්ගේ දායකත්වයෙන් තොලව හිමිකමේ සිදුවන මොකක්ද වැඩිවීම අපි කියනවා ආදායම් කියලා. හරිනේද දැන් ආදායමක් යන්න මොකක්ද කියලා තේරුුණාද ආදායමක් කියයන මොකන්ද කියලා තේරුණා නෙනෙ රයිට් ආදායම් ලිව්වා. ආදායම්පුතේ වර්ග දෙකක් තියෙනවා හරි ආදායමක් යනම කක්ද කෙලලූවා විසි දෙකේ ඔන් Onlineන් එකේ යන්න සම්පූර්ණ වාර්තා කියන පාඩමතමයි දැන් යන්නේ හරි දැ මේ බලන්න දැන් ආදායම්ගේ පාම්පුතේ ඊළඟ මාතෘකාවලයට ආදායම් වර්ගී කරන ආදායම් වර්ගී කරනය. හරි? ආදායම් වර්ගී කරනේ ප්‍රධාන වශයෙන් පති ආදායම් වර්ග දෙකක්තිය නොමේ. ආදායම් කියලා දාලා අපි කොටස් දෙකකට බෙදමු ලස්සනට නෝට්ට කළියයාගම ආදායම් කොටස් දෙකකට බෙදලා කොටස් දෙකලයාගම එකක් තමයි ප්‍රාග්ධන ආදායම් ඇනික අයබාර ආදායම්වෙන්න එකක් ලයන්ට ප්‍රාග්ධන ආදායම් මුළු විස්තිරණ ආදායම් ගැන පස්ස කියල දෙන්නම් ප්‍රාග්ධන ආදායම් දැනට ඊලඟ එක. අය බාර ආදායම් බල ආදායම් කොටස් දෙකක් තියනම් වෙන මෙම කොටස් දෙකට බ කරගන්න ම මේදක ඇටි ලියන්න තවටට ලේසින හඳුර ගඩන නේද. ආදායම් කොටස් දෙකයි ලියන් ආදායම් කියලා ලියලා කොටස් දෙකට බෙදා ගන්න බති ම මේ දෙක යටින් ලිය නොවවිස්තරීම කදද කෙල එකක් තමයි ප්‍රාග්ධන ආදායම් ඇනික තියනවමකදද අය බාර ආදායම් ආදයම් වර්ග දෙගක්වන එක ප්‍රාග්ධනාදය මැනිකදී නොකක්ද අය බාරදාය ප්‍රාග්ධනාදායම් හා අය බාරාදායම් කියල කොටස් දෙකක් තිය දැම් මේ බලට මොකදද ප්‍රාග්ධනාදායමක් කිය කිය ප්‍රාග්ධනාහරි බල කොටස් දෙකට වෙන්කර ගත්තද ආදායම කොටස් දෙකට වංකරගත එකක පත්ක ප්‍රාග්ධනාදාෑ මැනික් පැත්ේ මොක්ද අයබාරආදායම් කියලා මෙහම කොටස් දෙක්කට වවංකරගත්තදග ්‍රයි් වංකර ගත්තා අපි මේ කොටස් දෙක ඉගෙනකම් මොකක්දකතේ ප්‍රාගධනාආදායම් කියලකය. ප්‍රාග්ධනාදායම් කියල කියන්නේ, සාමාන්‍ය මෙහයුම් චක්ප්‍රේෙන් පරිබාහිරෝඋපද වන ආදායම්. එමන අපිට ලේසයම කියන්න බලුව සාමාන්‍ය ව්‍යාපාරික කටයුත්තතින්. සාමාන්‍ය ව්‍යාපාරි කටයුත්තෙන් වැැහැරව. උපයන ආදායම් අපි ගෙනවා ප්‍රා්ධනායම් ෙ ඔය මෙහි ද න්නුම්. සාමාන්‍යාරික කටයුත්ත කියන්න බුතේ දැන්ක් රෙද විකුණන කඩයක් නම් ප්‍රෙදි විකුණනෙක් තමයි සාමාන්‍ය ව්‍යාපාර කටයුත් යගේ වැඩ කටයුත්ත රෙදි විකුණන හැබ මෙයා රෙදි විකුණ විකුණේ ඉන්න අතරේ ඒ ඒ ඒ ව්‍යාපාරේ තිබ්ප මොකරි ලීබඩ්ඩක් විකුණල ආදායමක් අන්නවා එකනයා රෙද්දක් විකුණන් නැතුව ලීබඩ්ඩක් විකුණ නොවනේ. එතුකොට ඒ ලීබඩ්ඩ විකුණ ලගන්න ආදායම පියෙනවා ප්‍රාග්ධ ආදායමක් කියලා. ගන සාමාන්‍ය ව්‍යාපාරය කටයුත්තෙන් බැහැරව. මෙයාගේ ව්‍ය ප්‍රා ්‍යානක කටයුත්තම ක්දි කැදු ොකරරි ෙදක් විකුණගෙන ඉද පෑනේ දගෙන ව්‍යපාරි කටයුතු ්‍රෙඩ්ිකුුණන. හැබැයි මෙයා රෙද්දක් විකුණක් නැතුව මෙයා ලීපඩ්ඩක් විකුණ ලීබඩු විකුණ එක මෙයාගේ කාරයයක් නෙ වෙහෙන අර මිහිියුම් කටයුත්තයෙන් බැහරව උපද වනාදායම් අයබාරාදායම්ද ප්‍රාග්ධනාදයම්. ප්‍රාග්ධනාදාය. දයා පවාහණය කරපු වාහනය විකුණ නොමේ වාහන විකුණන ව්‍යාපාරයක් නෙවේ. හැබයි මේ වාහන විකුණ නායතනයක් වාහනයක් විකුණ වොත් ඒක අය බාරාදායම. ඇයි මෙිහිියුම් චක්‍රය තුල ව්‍යාපාරි කටයුත්ත තුල උපදව නාදායම. ඇ මෙහා මෙිහුම් කටයුත්තෙන් බැහරව දැ මේ වාහන විකුණ නායතනයක් ඉඳමක් විකුණ ලාදායමක් දන්න. ඒක ප්‍රාත්ධනාදායම. තිරනද. එතට මෙහිියුම් චක්‍රයෙන් නැත්තං. සාමාන්‍ය ව්‍යාපාරික කටයුත්තෙන් බැහැරව උපේ ආදායම් අපිගෙනව ප්‍රාක්්ධනාද. ස්ථාාවරවත්කම් විකුණන් ලගන්න දේපල්. ඉඩම් කාර්යල් උප කරන විකුුණන් ලගන්න ආදායයි. හරි හැබැයි සාමාන්‍ය ව්‍යාපාර කටයුත්තත් තුල නැවත නැවත් උපදවනආදායම් අපිගෙන අයිබරාදම් නිරන්තරයගෙනවා. ප්‍රා්ධනාදයම් නිරන්තරයගන්නේ. මොක හැමදාම ලීබඩු විකුණන් නෑන තිබ්බෙක් වික් ච්චරයි. අය විකුණන්න්නෑ. පැහැදිල්ලිද. යි එ ෝට අදයම් වර්ග දෙක එකක් ප්‍රාග්ධන ආදාය. ඒක ඇටින්පුතෙලියා ගණඩ සාමාන්‍ය ව්‍යාපාරික කටයුත්තෙන් බැහැරව උපයන ආදාය. සාමාන්‍ය ව්‍යාපාරික කටයුත්තෙන්, බැහැරව උපයන ආදාය. සාමාන්‍ය ව්‍යාපාර කටයුත්තෙන් බැහැරව උපයන ආදාය. අපි ගනවා ප්‍රාග්ධන ආදායම් කිය. සාමාන්‍ය ව්‍යාපාරි කටයුත්තෙන්. බැහැරව උපයන ආදායක් ධන ආදායම් කියල කිය. එටකට අයබාර ආදායම් කියන්නේ මොකක්ද මොකක් අයබාර ආදයම් කියන්නේ සාමාන්‍ය ව්‍යාපාර කටයුත්ත තුළ සාමාන්‍ය ව්‍යාපාර කටයුත්ත තුළ නැත නැවත ඉපදවන ආදායම් නැවත නැවත උපදවන ආදායක්. හර? ්‍රාගධ නාදායම් කියල කියන්නේ සාමාන්‍ය ව්‍යාපාරික කටයුත්තෙන් බැහැරව උපයෙන ආදායම්. හැබැයි අයබාරආදායම් කියලා කියන්නේ සාමාන්‍ය ව්‍යාපාර කටයුත්ත තුළ නැවත නැවත උපද වන ආදාය සාමාන්‍ය ව්‍යාපාරි කටයුත්ත තුළ නැවත නැවත උපද වන ආදාය නැවත නැවත උපද වන ආදාය සාමාන්‍ය ව්‍යපාරික කටයුත්ත තුළ නැවත නැවත උපද වන ආදායම් නැවත නැවත උපද වනආදායම් අපිගෙනවා අයබාර ආදායම් කියලා සාමාන්‍ය ව්‍යාපාරයක කටයුත්ත තුළ නැවත නැවතොපද වන ආදායම්. අයබාර ආදායම් කියලා කිය. හරිේද එහෙනම් අපි ප්‍රාධ්ධන ආදායම් බලමු උදාහරණයක් ලයන්ට තාවරවත්කම් තාවරවත්කම් විකිනීමෙන් ලද ආදායම්. තාවරබත්කම් විකිනීමෙන් ලදාදාය ප්‍රක්්ධනාදාෑමකට උදාාරණැලයා ගඩ ස්ථාවරබත්කම් විකිනීමෙන් ලදාාදාය හෙනමොකක් හරි පාවෙෙච්චි කරරපු හිටපු වත්කමක් විකුණ ආදායමක් උපේෙනු අන්න ඒ මනාදාෑමක්ද ඒ ප්‍රාග්ධනාදය. අයිබාරාධයමක්යන් විකුණුම් මාදාය ප්‍රධානමාදෑමේ විකුණු මාදාෑය ම අයි බරාදය. සාමාන්‍ය්‍ය අපරට යුත් තුළ නැවත නැත උපද ව නාදායම් මෙතන සාමාන්‍ය ව්‍යපාර කටයුත්තෙන් බැහැර උපද වන ආදයම් මේවට අපිකිනො ප්‍රාධ්ධන ආදායම් කිය. හරි ආදයම් වර්ග දෙක මංහිතන ඔබට අවබෝධ වෙන්ඩ ඇති. රෙකොඩ්ඩන් දෙන උප රෙකොඩින් එක දෙනවා නැවත නැවත උපද වන ආදායම් වැඩි හරිනේද යිට් ඒනක ප ඊලන් කොටසටය ඔන්න දැන් කට්ටයක් නෙද ම වෙලා යනවා. මත ලා යන වන තමන්න ඇද උත්සාහය තරම තමයි අපිට උත්සාහන්ත ළමයි නැතිගේ අඩුව තමයි මේ රටට තිය බංහිතනවා ඔබ මේ අන්න වාාරෙන්ම ඔොඩක් කට්ටක් හණ්ඩ අසීරු අවධයක් මේ යන්න නමුත් ඔබට හොඳ නාගතයක් තියනවා ඔබයිවෙන්නපා අපේක්ෂාවෙන් වැඩ කරගෙන අන්ඩ මේ වරදින්නන්නේ නෑ මේ රට එහම කෙලවෙන්න නිවාරෙන් හරයන. බ විශවාස කරන්න ඔබ ඔබගේ කාර්රී හරියටම කරන්න විශ්වවිද්‍යාලවලට යන්න හොඳ ටිගනගන්න මේ රටට වැඩක් වැඩදායි පුද්ගලෙක් බවට පත්වෙන්ට එචර මකය හැදල ඒකට මේ කතා කර කරින්දල වැඩන්න ඇද මේි ආපුලාවින්න උගන්න කෙන නො අන්නන්නේ වගේ ඔබ ඔබගේ කාරී ගැන්වීමනම් මම මගේ කාරී ගැන්වීම ගන්න නො ඔබගේ කාරීගණ ගැනීමනම් අපි වැඩි අටුවාටි කාවශ නෑ අපේ දටය කරමු එතරින් හට අපි වගගේකිමස්තකරම් මිනිස්ස විදිහටිහිටියචර. ඒ කියෝ දැගලන්න න ම එකකපුතිේ නොමිලේ කරන කාරයක්. එතොට දෙදස් විසිදුනේ දරුවන්ට නොමිලේ මුල් පාඩන් සියල්ල උගන්න නවා මේ වෙලාවේ මන්දන්නවා දෙමෝපියොන්ට අපහසුයි. අමාරුල් කාලවකවානවා අපි හැමෝටි හමෝම ගොඩ නැගියයුතුේ හැ ඉදිරි මාසටික තවත් අප පහසුේ. මං මේ ඔබට මුල් පාඩන් සියල්ල ඒ ආර්ථි පපාසුතාවේ යතා තත්වයට පත්වෙන තුරුම ඉගැන්වීමක් කරනවා. ඉතින් මං හිතනවා. ඒක හන්දුව කරයි ම උනන්ුවෙන් කරන්නන්නේ මේ භාගට කරන්න බයි ෙන්ඩෙ පහොඳද මයිදන ගුණාත්මකම පාටමමාලාවක් නොමිලේ කර හරින් රයි. එ අපි ඊල කොට සටහ දැන්ගවන්න අපි හතර හරි මංකිව සමී කරන ගන ගද්ද ආදායම ගැන කතා කර. වත්කම් ගැන කතා කරා අපි මේ වෙද්දිවරයි වත්කම් විවරයි. ඉට පස්සේ භගකීම්ඉවරයි. ඉට පස්සේ හිමේකම් ඉවරයි හරේ. ආදායම්මවරයි ඉඩ පස්සේ මොකක්ද වියදම්. අපි වියදම් ගැන කතා කර වියදම් ගැන මාතුගවලිය ගැන විය මොකක්ද වියදමක් කියලා කියන්නේ.න්තිමක අන්තිමක වියදමක් මොකක්ද වියදමක් කියල කියන්නේ අපි බලමු වියදම් කියන්නන්නේ මකක්්ද කියලා නමෑ තිහට. හරි 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 වියදම් මොකද වියදම් කියලකයන් වියදම් කිය න්න මොකක්ද වියදමක් කියලකයන්නේ මෙන්න මෙහෙම එකක් මේ බල වත්කම් වත්කම් අඩුවීමේ හෝ වගකීම් වැඩිවීමේ ප්‍රතිඵලයක් ලේ සඇතිවන ප්‍රතිඵලයක් ලේ සඇතිවන වත්කම් අඩුවීමේ හෝ වගකීම් වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙ සැඇතිවන හිට පස්සේ? හිමිකම සඳහා සහභාගීවන්නන්ගේ දායකත්වෙන් තොරව අරවිදිහමයි හැබැයි හිමික මේ සිදුවන අඩුවේම. තැන් කලින් ආදායෑම් ෝක ඇනි පැත්තන අද ආදායම් වල කිව්වේ වත්කම් වැඩිවීමේ හෝ වගකීම අඩුවීමේ ප්‍රතිඵලයක් ලෙ ඇතිවන. හිමිකම සඳහා දාය හිමිකම සඳහා සහභාගීවන්න අන්ගේ දායකත්වෙන් තොරව හිමික මේ සිදුවන වැඩිවීම කලකිවේ. හැබැයි, වියදම් කියන්නේ එක ඇන පැත් මට කියන විය දම් කියනම කද හයය වත්කම් අඩුවීමේ හෝ වගකීම් වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවන හිමිකම සඳහා සහභාගී වන්නන්ගේ දායකත්වෙන් තොරව හිමිකමේ සිදුවන අඩුවීම වියදම් අපි ලිමු වියදම් කියෙනෙක් ලිය ගන්න පොතේ විය දම් කියෙනෙක වත්කම් මෙමලයාගන්න හරිපුතයේ කරන්ට එක ගියාන්නන් අපේ මේ රෙකෝඩන් එක දෙන්නම් කෙත්මි හරිමර්ශ නමයි උනන්දූ තියන තමයි ඕනෑ පරන්ටගල් තින් ප්‍රශ්නයන කරන්ට එක නැතිහින්ද අප රකෝඩින් එක හැම්වෙලේමදවා ඔබ කිසි විටති බයිවෙඩප හැබැයි බං කියය පුළුවන් ත ලයිවු සම්බන්ධ වෙන්ඩ සහය දරන්න ඉිතින්නේද එතට මට කම්වැල න ඔබ ඉන්නවන යිු එක නිසා ලු් පන්තිවල පුුවන්තරම් සබන්ධයෙන්ට වැලගේ ප්‍රශ්න හන්ඩිස්රහැපි ගන්න හදදිී මම මේක මාසතුනෙෙන් මූල්්‍ය ප්‍රකාශනකන් ගේ නවා. අමාරු කාර්යක් නමුත් කෙසේ හෝගේනවා හරි රයි හෙමයි ෘෂානය හරි ජිපන්දම ඉන්නේ මයි. අපිට කියන්න පුළුවන් අප ඉටි පන්දම් පත්තු කරගෙන මෙහි ඔන්ලයින් ක්‍රස්සිකහිල් අපි මේ එකක් ආාවකෙ ලොබට දිනක කියන්න පුුව. පෑන් නෙදි මරාගෙන ඔන් Onlineයින් පන්තිවල ෙදල එකවන්ට නදලයිකෝන් පාඩන් කරලා BS.. පාඩන් කරලා අපි දිවයිනේ මේ තැනටාව කියලා දිනක කියන්න පුළුවන් ඔබට සාර්ථක වෙච්චද එනිසා මේවා කටු නෙවේ ඇත්තරම මංගිතන මේවා තමයි අපිට ආසිර්වාද එහෙදා අපි ඇීම මේ වගේ කාලයක් පොලදිී වැඩකම මං ටආරධනා කරන්නේ එකයි අපි එකට එකදවෙලා වැඩ කරගෙනමු පුළුවන්ද මට සහර ට ිරිේදිිරන්නග මීට වඩා කැපයි එතවටම පහන්දර හරි නැකටල කරලා ඔබට රකෝඩින් එක දාන්නම් ඉසි විටකදී බයවෙන්ඩප ම ඉසි විටකදේ තත්හරි නිනෑ මේ වැඩේ. හරි යි එකගටලියන් විය දමනවද බත්කම් අඩුවීමේ හෝ වගකීම් වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවන වියදමක් යන්න මකක්ද කෙනෙකෑ. වත්කම් අඩුවීමේ හෝ වගකීම් වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවන ආයල්ලේ නමකද. හිමිකම සඳහා සහභාගීවන්නන්ගේ දායකත්වෙන් තොරව, හිමිකම සඳහා සහභාගී වන්නන්ගේ දායකත්වයෙන් තොරව. හිමිකමේ සිදුව නමොකක්ද අ. හිමිකම සිදුවන අඩුවීම. හිික මේේ සිදුවන අඩුවීම වියදම්වේ. හිබික මේ සිදුවන අඩුවීම වියදම්වේ හිබිකමේ සිදුවන අඩු වියද රයිත. ආදයම් වගේම වියදමුත් හරිනේද වියදම් වලත් පුතේ අර කලින් වගේම වර්ග දෙකක්වෙන්. වියදම් කියන කලයා ගත්තන වියදම් වර්ගත් දෙකක්වය හර කලින් වගේමයි හරිද වියදම් වර්ග දෙකක්ේ ම කද වියදම් වර්ග කක බල. වියදම් කියන්න බුතේ මෙන්න මෙහෙම එකක් වියදම් බර්ග දෙකක්තියෙන් හිමිකම සඳහා සහභාගී වන්නන්ගේ දායකත්වයෙන් තොරව හිමික මේ සිදුවන අඩුුවීම් අපි ගැන වියදම් කියලනේ. එකක් තමයි ඒක තර විදිියමයි ප්‍රාග්ධන වියදම් ප්‍රාග්ධන වියදම් කියල එකක් තියෙනවා. අයබාර වියදම් කිය එකක් තියෙනවා. අයබාර වියදම්. මේ විදිරම් පුති වර්ග කරගන්න වියදම්. ප්‍රාග්ධන වියදම්. ඇනික අයබාර වියදම්. ්‍රාග්ධන වියදම්, අයබාර වයදම්. දායකත්වෙන් තමයිත හිමිකම සඳහාසාහභාගී වන්නන්ගේ දායකත්වයෙන් තොරව හිමික මේ සිදුවන අඩුවීම එක තමයි හරි වියදම් නිර්වචචනය වගකීම්නම් අමන් හහිීළඟගට කියන්න මේක ලියගම මේ කිව කරල න්නම් උියදම් වියදම් කියන එක පුතේ කොටස් දෙකක් තියෙනවා එකක් ප්‍රා්ධන වියදම් ඇනික මොකන්ද අය භාර වියදම් අය භාරියදම් ප්‍රාග්ධන වියදම් තියනවා අය භාරවියදම් කියල ති ප්‍රාග්ධන වියදම් ඒලක අය භාරවියදම් කියලතිය දැන් ප්‍රාග්ධන වියදම් කියලා කියන්න මෙන්න මෙහෙම එකකට මේ බල ප්‍රාග්ධන වියදම් කියලා කියන්නේ සාමාන්‍ය ව්‍යාපාරය කටයුතු තින් මෙන්න මේ සාමාන්‍ය ව්‍යාපාරික කටයුත්ත පහසු කර ගැනීම සඳහා දරණ වියදම් ගන්නේ එදිනදා ව්‍යාර කටයුත්ත පහසුකර ග්ඩු දරන වියදම් තින් එකන දැන් රෙදිවිකූුණන. ෙද විගරණ ගොට මෙයාන්ට රෙදී ගෙනියන්ට අපහසු නිසා ලොරියයා ගන්නවා රෙදි ගෙනියන්න එතෝට ව්‍යාරි කටයුත්ත පහස වෙනවා මෙ රෙදි ගඩා කරන්න තැනක් නැති නිසා අුතෙන් ගොඩ ැගිල්ලක් හදන ඒයටටි වියදම් දරන්ට පැහ මෙන්න මේවාපි කියනවා ප්‍රාග්ධන වේද. එකැන ව්‍යාපාරික කටයුත්ත පහසු කර ගැනීම වෙනුවෙන් දරන වියද. එලිය ගන්ඩුක ප්‍රාග්ධන වියද. ව්‍යාපාරික කටයුත්ත පහසු කර ගැනීම වෙනුවෙන් දරන වියදා. ව්‍යාපාරික කටයුත්ත පහසු කර ගැනීම වෙනුවෙන් දරණ වියදම් ව්‍යාපාරික කටයුත්ත පහසු කර ගැනීම වෙනුවෙන් දරණ වියදම් අපි කියනෝ ප්‍රාග්ධන වියදම් කියලා ව්‍යාපාරික කටයුත්ත පහසු කර ගැනීම වෙනුවෙන් දරණ වියදම් උදාහරණයක් ලියාගන්ඩ ස්ථාවරබත්කම් අත්පත් කර ගැනීම අත්පත් කර ගැනීම සඳ දරණ වියදම් මේ උදාරණයක් ලැන්න ස්ථාවරවත්කම් අත්පත්කර ගැනීම සඳහා දරණ වියදම්. ස්ථාවරවත්කම් අත්පත් කර ගැනීම සඳහා දරණ වියදම්. සාමාන්‍ය ව්‍යාපාරෙක් කටයුත්ත පහසුකර ගැනීම වෙනුවෙන් දරණවියදම් තමයි ප්‍රාග්ධන වියදම් කියලකය. තුොට මේ තියනෙ ස්ථාවරවත්කම් අත්පත් කර ගැනීම සඳහා දරණ වියදම් ප්‍රාග්ධන වියදම් කියලා කිය. හරි නේද රයිට. එහනම් අයපාර වියදම් කියන්නේ මොකක්ද. අය භාරවිය දම්කි හැන්මකක්ද අයබාරවයදම් කියන්නේ සාමාන්‍ය ව්‍යාපාර කටයුත්ත පවත්වාගෙනයාම පවත්වාගෙනයාම සඳහා දරණ වියදක්. ඒගැන් බුති දැන් රෙදිිකඩයක් කියන්නක හුලිග වන්්ඩෝඕනේ. සේවකොන්ඩ පඩිග වන්්ඩ ඕනේ, වරිපනම්ග වණ්ඩෝනේ, ජලබිල් පද්ග ව්ඩ ඕනේ. විදුලි වියදම් මේවා නැවත නැවතගේ වන්්ඩ එපාය. ඒක ව්‍යාපාරයේ පවත්වාගෙනයාමට අනිවාරෙන්ම දරණ ඕනිනි? ඒවට තමයි අයබාරවියදම් කැලක. එතොට ප්‍රාග්ධන වියදම් කියන්නේ සාමාන්‍ය ව්‍යපාර කටයුත්ත පහසු දැන් ඔයාල ගෙදර වාහනයක් ගන්නවා ගෙදර හදනවා ඒව ප්‍රාග්ධනවෙත. හැබැයි හාල්ගේනවා විදුලි විල්ල ගෙවනවා. එතකොට ජලබිල් පදගවනවා ඒම නොත් පවත්වගෙන යන්න හැමදාම ගෙවන්ඩෝනේ ඒවා අයභාරවියදම්. හරි එ අයාරවියදම් කියන කලි ඇ සාමාන්‍ය ව්‍යාපාර කටයුත්ත පවත්වාගෙනයාම සඳහා දරණ වියදම් ප්‍රාග්ධන වියදම් මංආය කියන්නම් සාමාන්‍ය ව්‍යාපාර කටයුත්ත පහසු කර ගැනීම සඳහා දරණ වියදක්. සාමාන්‍ය ව්‍යාපාරික කටයුත්ත පහසු කර ගැනීම සඳහා දරණ වියදක්. ප්‍රාග්ධන වියද. සාමාන්‍ය ව්‍යාපාර කටයුත්ත පහසු කර ගැනීම සඳහා දරණ වියදම්.රි පහසු කර ගැනීම සඳහා දරණ වියද. ස්ථාවරවත්කම් අත්පත් කර ගැනීම කියය එතෝට අයබාර වියදම් කියනමකත් සාමාන්‍ය ව්‍යපාර කටයුත්ත පවත්වාගෙන ෑම සඳහා දරණ වියදම් පවත්වාගෙන යමට දරණ වියද සාමාන්‍ය ව්‍ය පරික කටයුත්ත පවත්වගෙනය ෑම සඳහා දරණ වියදම් පවත්වවාගෙන යෑම සඳහා දරණ වියදම් අපිගෙනවා අයබාර වියදම් කියල් අයබාර වදම් සාමාන්‍යව්‍ය පර කටයුත්ත පවත්වාගෙන යම සඳහා දරණ වියද ාර මේකලිය ගන්න විදුලිය පවත්වාගෙන විදුලිය ඉට පස්ේ වරි පනම් සේවක වැටු වගේ දේවල් අයබාර වියද හැබැයි ස්ථාවරවත්කම් අත්පත් කර ගැනීම ප්‍රාග්ධන වියද මට ගැන වියදම් කියන එක හරිද ඔබට වැටහනාද වියදම් කියන්නේ මොකක්ද කියලා හරිද වියදම් කියන්නේ මොකක්ද කියලා තේරුුණාද ාගධන විය දම් අ බර විය දම් තේරුනතරයි දැ මේ බලන් මන්දැන් මුලින්ම කිව්වා සමීරන ටි සමී කරන ඉගෙන ගද්දි මෙන්න මේ පහම ඉග ගණ්ඩුවනි කලා පලවෙෙනමගක්ද වත්කම් කියන්නේ මොකත් ඊළග එක වගකීම් කියන්න මොකත් ඊළඟ එක හිමිකම් කියන්න මොකක්ද ඊළඟ එක ආදායම් කියන්නේ මොකත් ඊටත් පස්සේ වියදම් කියන්නේ මොකක් වන්න ටි ගෙන ගණ්ඩෝ පලවනයට වත්කමක් කියන්නම මංක අත්තීත ගණු දෙනෝක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේ ව්‍යාපාරය පාලනය සතු ආර්ථික සම්පත් වත්කම් කෙප්පි වත්කම් වර්ගි කරණයකුත් කර. වගකීමක් කියල කියන්නේ මේකත්ක අතීත ගනු දෙනෝක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් ලෙ ඇතිවන මේක පුතේ දෙවනයට අපිට ඕන්නල් ලයන්නබල සම්පත් ආර්ථික සම්පත් . ආර්ථික සම්පත් පිටටතට පවරාදීම සම්බන්ධයෙන් පවරාදීම සම්බන්ධයෙන් වර්ධමානයේ ව්‍යාපාරය සතු බැඳී මේක මට කියන්න අමතුගුණා එතො ඔබ වගකීම් කියනගේ කොහොමද ලිය අන්ඩෝනේ අතීත ගණුදනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇතිබන හරිද ආර්ථික සම්පත් පිටතට පවරාදිවේ ගැන මංකිවනේදපති වගකීම්වල සම්පත් පිටට ගලාගෙනයවා. වත්කම්වල ගලාගෙන එනවා. එනවා කියෙක තමාර ආර්ථික සම්පත් යන්නෙ කොහොමත් ගලාගෙන ඒ මේ හැකියාවක් තිය. වගකීම්වලදි සම්පත් පිටතට ගලාගෙන යනවා. ඒක නිසා වගකීම්ලයක් දී අතීත ගනු දෙෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇති බන පැයකලිව ඊළඟට ලියන්ඩ ආර්ථික සම්පත් පිටතට පවරාදීම සම්බන්ධයෙන්. තෙරලා ලයාගණ්ඩ එකටට ආර්ථික සම්පත්තට පරාදීම සම්බන්ධයෙන්. වර්තමානයේ ව්‍යාපාරයේ සතු බැඳීම්. ඒක හරි. වර්තමානයේ ව්‍යාපාරය සතු බැඳීම. ගෙන ආථික සම්පත් පිටතට පවරාදීම්. නැත්තාව සම්පත් බෙදා හැරීම් සම්බන්ධයෙන් වර්තමානයේ ව්‍යාපාරය පාලනය සතු බැඳීම් කියලා බගකීම් නිර්ුවච්චනය කරා. හරි දෙම්මට ගැන්න වගකීමක් යන්නම ගන්ද අතීත ගණු දෙනෝොහෝ සිදුවීමම ප්‍රතිඵලයක් ලැ ඇතිවන ආර්ථික සම්පත් පිටතට පවරාදීම සම්බන්ධයෙන්. ර්තමානයේ ව්‍යාපාරය පාලනය සතු බැඳී. මං ඉරි පසික බැඳී මැතිවන ආකාර දිත්වය මොකක් බැඳීම් වර්ගමොනෝද කිය අපි පැදිලි කිරිපක් කර. ඉඩ පසේ හිමිකම කියන්න මංකව හිමිකරුයි ව්‍යාපාරය අතර තියෙන සම්බන්ධතාවේ බැන්ඳීම කියලා මංකිව්. ඉරි පසේ ආදායමක් කියන්න මොකක්ද වියදමක් යන මොකක්ද මේ වර්ගීකරණය අපි සටහන් කරා. මේ මූලිකාංග පහ ඔබට වැටහුනාද. හරි නේද හරි ගෙත්මේල අවුලක් නෑ මේ ටික තේරුුණාදකට වැඩ හරි මේ කොටස තේරුණාද මේොටස තේරුණාද වැඩ හැරිනේ එහරි එය මයි හොදර තේරුනා කිය කියේන? ඕොන වෙලාක් පති කෝඩ එකක් බලන්න බලන් එත්ම ඔවල්ලක් නෑ තජයක නැත්තං වැැඩි ගොඩදාගමු කොහම හරි හරි ර එ ඊීලෑකමකක්ද හරි මටික තේරුණා තේරුුණා කියලා මැසේජ් එකක්ත් දාලා තියන හොට තේරුණා කියලා රයි එහනම්පුතේ ඊ ළඟට පිටිත්ක් ක ප්‍රතිය ගිනුම් කරන සමී කරනය කියන එක ගිුම් කරන සමී කරනය මෙන්න මෙහම ඇහැදේන්නේ මංගේ කත්්චුට්ට කියයන ව්‍යපාරයක් පුතේ පවත්වාගෙනයාමට ව්‍යාපාරයකට අරමුදල් අවශ්‍යහි ඒ අරමුදල් සම්පාධනය කරනවා පාර්ශවයන් දෙකින් එකක් අයිතිකාරයෝ සපයන අයිතිකාරය ව්‍යාපාරයට සල්ලිදා ඔන්න සල්ලි හොයාගත්තා දැන් ඉටසේ යිතිකාරත් එකක බැදීම ඇතිෙන ම දාපවට ලාභ්‍යයක්ත් එක ගෙවන්නඩ බැ අපර නොකන්ද හිමිකම. තවත් මදියක පුතේ බාහිර පාර්ෂවයන්ගෙන් බැංකුවලින් එහෙම පිල්ල තර බහිර පාර්ශයන්ගෙන් ඉල්ලගත්ත ඔන්න මුදල් ගොය ගොඩ නකාගත්. එතො මේ බහිර පාර්ෂයන එකකත් බැඳීමක් ඇතිවෙන අපකරක ෙන වගකීම කියර. අයිතිකරුත් එක්ක තියෙන බැඳීම හිවිකම බාහිර පාර්ශ් ඇත් එක්ක තියන බැඳීම අපිකි නොකක් කියලද වගකී. දෙැම් මෙහෙම මුදල් ඔයාගන මේ මුදල් ඔයා ව්‍යාපාරය ආර්ථික සම්පත්වල ගැන වත්කම් තුලා ආයෝචනය කර. එ මෙන්න මේක තමයි සමහිකරයෙන් ඇතන පෙන්න්නන්න. වත්කම් සමානයි. හිමිකම් දන පගකි. එ හිමිකරුන්ගෙන් ගන්න සල්ලි පිටින් ගන්න සල්ලි ඔක්කොම බත්කම්වලා යෝජනය කල ති ඒ එක තමයි මේ තින බත්කම් සමානයි හිබිකම් දන වගකි මෙන්න මේක. අර අපි මේ සමිකරණය ගැන සාකච්ඡා කරලා ඊරන් සතිවම් බලාපොරොත්තුව වෙනවා සදුදා හෝ අන්ක හරුවා දවඔබට අතිරක දවසකයෝ දන්නට ඒ දවස අපි ගණන් හදමු සමී කරන පාඩමට අදාල මේකපතිේ තවත් දින තුොනාක්කඇ තුළත සම්පූර්ණයෙන් ලාබ සමීකරන හදලා ආදයම් ප්‍රකාශන හදල ඉවර කරමු අද ම ඉවර කරේ තියරි කොටස. මං එත ඔබට සමී කරනවල තියරි කොටස හොඳින්ම නැවත අවබෝධ වෙන්නට ඇතිකිය. මංහිෙනම් අදපන්තති නවත් අන්න මංහිත ඔබ උනාන්දුවෙෙන් එක තුවෙලායිදී අපි මෙන් කරන වැඩසටාන සමාජ සත්කාරය පිළිබඳ ඔබගේ අහළුවන්ට පනිිවිඩෙත්්දයි දෙදස් විසිතුනේ විභාගකිලේ ඔොබ හිතනවා වැලගේ ආලුවන්ට ස්කෝලවල මේ පනිිවිඩේ අවන්ඩ ඔන්න පිල්ළන්ග දවසේ ගනන්හදනෝ එකලා තුන්වැනි පාඩ පටගන්නවා අතුර වෙනි පාඩුම් පටන්ගන්නවා මේක රෙකෝඩිින්ස් ඕනම ලාවක් කඔොට බලන්න පුළුවන් අපි මේ විදිහයට වැඩේ කරගනයක්. එ හැමෝටම සුබදවසක් සුබරාත්‍රයක් මංහිතනෝ මේගොට සබට මුදින්ම වැටහෙන්න්නට ඇති කියලා අයිබෝන් පුතේ අයිබෝන්.